ඊශ්‍රායල් පලස්තීන අර්බුදය සහ මේ හමාස් සංවිධානයත් එක්ක ඊශ්‍රායලය මේ පවත්වාගෙන යන ගැටුම සහ ඒකත් එක්ක බැඳුණු කාරණා. එතකොට මේ ප්‍රශ්නේ මුල මැද අග ලිහා ගන්න එක ඉතාම වැදගත් කියලා අපි හිතුවා. මේ වර්තමානයේ තියෙන ගැටුම් ගැන මාධ්‍ය වාර්තා කරනවා. නමුත් ඒ මාධ්‍ය වාර්තා අතීත පසුතලයේ තියෙන විග්‍රහ කරන එක ඉතාම වැදගත් මේ ප්‍රශ්නය තෝරගන්නකොට. ඒ හින්දා අපි අද හිතුවා මේ ගැන කතා කරන්න. මේ විෂය සම්බන්ධයෙන් පහුගිය කාලේ අදහස් දක්වලා තිබුණ කෙනෙක්. නමුත් අපි එදිනෙදා දේශපාලනය ගැන නෙවෙයි අද කතා කරන්නේ. මේ ප්‍රශ්නේ මුල මැද අග ගැන හිටපු අමාත්‍ය පාට්ලි චම්පික රණවක අද සහභාගී වෙනවා මේ පොඩ්කාස්ට් එකට. ඉතින් අපි සාදරයෙන් පිළිගන්නවා මේ වැඩේට. මේ 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 ඊශ්‍රායල් පලස්තීන අර්බුදය ගැන දැන් ගොඩක් දෙනා කතා කරනවා. ඒ සම්බන්ධයෙන් මතපල කරනවා. මේක අවුරුදු 3000කට වඩා වැඩි ඉතිහාසයක් තියෙන කතාවක්. ඒ කියන්නේ ඔය කැනාන් දේශය තමයි ඊශ්‍රායලයේ අද අයිති වෙන ප්‍රදේශය. මේ කැනාන් දේශයේ තිබුණු එක ඔය ජුඩා කියන ප්‍රදේශයේ පැවතුණු තිබුණු ගෝත්‍රයකින් තමයි මේ ජූස්ලා එහෙම නැත්නම් යුදෙව්වෝ පැවතෙනවා කියලා විශ්වාස කරන්නේ. එතකොට මේ යුදෙව්වන්ට පහුගිය කාල ඒ කියන්නේ සියවස් ගණනාවක් තිස්සේ විවිධාකාර අකරතැබ්බ අඩම්තේට්ටම් සිද්ධ වුණා, පලා යන්න සිද්ධ වුණා. මේ ප්‍රශ්න ගොඩක් එක්ක යුදෙව්වෝ නැවත සියවස් ගණනාවකට පස්සේ ඒ ප්‍රදේශයේම ඔවුන්ගේ රාජ්‍යයක් ස්ථාපිත කරනවා. එතකොට මේ ගමන් මඟ තමයි පොඩ්ඩක් කතා කරන්න යන්නේ. අපි කැනාන් දේශය ගැන කතා කළොත් මොකද්ද මේ කැනාන් දේශය? පසුබිම මේක කොහොමද ඇති වෙන්නේ? මේකේ ගෝත්‍ර 12ක් හිටියයි කියලා කියනවා. මේකේ කට්ටියක් වෙයි ජුඩා කියන ප්‍රදේශයේ, දැන් ජෙරුසලම තියෙනත් ඔය ජුඩා කියන ප්‍රදේශයේම තමයි. ජෙරුසලමට ආගම් 3ක් අයිතිවාසිකම් කියනවා. මේ අවුල පටන් ගන්නෙ කොතනින්ද? අපි කොහොමද මේක ලියා ගන්න පටන් ගන්නෙ? ඇතර මේ වර්තමාන අවුලට ඔය අවුරුදු 3000ක ඉතිහාසයක් නැහැ. අපි කවුරුත් දන්නවා බටහිර ආසියාවේ ඒ වගේම ඔය මධ්‍යදරණී මුහුදාවට තමයි ලෝකයේ පැරණිම ශිෂ්ටාචාරයන් බොහොමයක් ආරම්භ වුණේ ආසියාවේ ඇර. එවැනි පැරණිම ශිෂ්ටාචාරයක් තමයි ඔය කලාපේ ඇති වුණේ. ඉතින් අපි දන්නවා ඊජිප්තුවේ අවුරුදු 4000කට කලින් ඉතිහාසයක් තිබුණා, බැබිලෝනියාවේ තිබුණා, මෙසපොටේමියාවේ තිබුණා. දැන් වාර්තා වෙන විදිහට තුර්කියේ එක්තරා සිරියාව බේස සීමාවේ අවුරුදු 9000කට විතර කලින් විශාල ගොඩනැගිච්ච ශිෂ්ටාචාර තිබිලා තියෙනවා. ඉතින් පොදුවේ ගත්තහම මේ රසික මේ ලෝකේ වෙනසක් ඇති වුණා අවුරුදු 15000 20000 අතර. ඒක තමයි මේ සූර්යාගේ මේ ආනතිය ඉර දෙසට යනවා. අපි එකට කියන්නේ මිලෙන්කොවිච් සර්කල්ස් කියලා. ඒ වගේ වර්ග තුනක් තියෙනවා. එයින් ප්‍රධාන එක තමයි මේ ඇලය, මේ ටිල්ට් එක. ඒ ටිල්ට් එක ආවම විශාල වශයෙන් පෘථිවිය උණුසුම වැඩි වෙලා කියන්නේ අයිස් කඳු දිය වෙලා සාගරය උඩට ආවා. ඒකත් එක්ක විශාල වැසි ඇති වුණා. අර කෘෂි විප්ලවය කියන එක, මේ ඇග්‍රිකල්චර් කියන එක, සත්තුන් හීලෑ කිරීම, ගහකොළ හීලෑ කිරීම, ඩොමෙස්ටිකේෂන් ප්‍රොසෙස් එක ආරම්භ වුණේ වයිල්ඩ් ක්‍රොප්ස් වලට, වයිල්ඩ් ඇනිමල්ලට. ඒකෙන් අන්න ඒ මුල් යුගයේම කණ්ඩායම තමයි මේ. ඒ කියන්නේ ඔය අවුරුදු 15000ක අධික වැස්සත් එක්ක එන ඒ කණ්ඩායම තමයි මේක. අර නෝ වගේ නව ලෝකය තමයි මේක. ඉතින් ඒක ආසියාවෙත් තිබුණා, අපේ ලංකාවෙත් තියෙන්න ඇති, චීනයේ ඒ වගේම ඉන්දියාවේ හැමතැනම වගේ තිබුණා. ඉන්දියාවේ කියන්නේ මොහෙන්දජෝ හරප්පා කියලා අපි කියන්නේ. එතකොට මේවාදී වෙච්ච දේ තමයි බලගතු අධිරාජ්‍යයන් හැදුනට පස්සේ, කියන්නේ ගෝත්‍ර නෙවෙයි, ගෝත්‍ර ගොඩාක් එක්කහුලා ලොකු අධිරාජ්‍යයක් ඇති වුණාට පස්සේ ඒක විසින් අර කුඩා ගෝත්‍ර යටපත් කිරීම. ඉතින් ඒ අනුව බැබිලෝනියාව විසින් මුලින්ම ඔය කලාපයේ යුදෙව්වන් මර්ධනය කරනවා. ඔතන තියෙන විශේෂ දේ තමයි ඔය ශිෂ්ටාචාර ලොකු වෙද්දී ඇත්තටම මේ මානව වර්ගයාගේ ගුණයක් තමයි ඔයවත් එක කරන නිසා මේක මම මේ කියන්නේ. මානව වර්ගයාගේ මම දකිනවා විශේෂ ගුණ දෙකක්. එකක් ඇයි අනික් සත්තු අපිට බය වෙලා ඉන්නේ? ඒ කියන්නේ මහා ලොකු අලි ඇත්තු, ඒ වගේම තල් මත්සු මූදේ, එතකොට සිංහයෝ, ඇයි අපිට බය? අපි කරුණු දෙකක් අභිබවා ගියා. එකක් අපේ නිර්මාණශීලීත්වය. මොලෙන් කල්පනා කරලා හීන දැකලා අලුත් නිර්මාණ කරලා නේද? එහෙම. එතකොට අනිත් එක තමයි අපේ මේ සාමූහිකත්වය, කලෙක්ටිවිටි එක. ඒ කියන්නේ අනික් හැම සතාටම 150ට වඩා වැඩි ගෲප් එකක් හදාගන්න බෑ. මිනිසුන්ට අද බිලියන 7ක ගෲප් එකක් ඉන්නවා. ඒ නිසා අනික් අයට වඩා ප්‍රශ්න ඇති වුණාම අපි කොහොම හරි ගැලවෙනවා. දැන් වැඩි ඕනේ නැහැ. අවුරුදු දෙකකට කලින් කොවිඩ් එක තිබුණානේ.
අපි නෙවෙයිනේ එන්නත හොයාගත්තේ වෙන කොහෙදනි හොයාගත්තේ හැබැයි අපිත් බේරුණා නැත්නම් අපිට ඕක හැදිලා අපි සමාට මේ දූපතම නැතිබංග වෙලා යන්න තිබුණා ඒ ඒ එන්නත නොතිබ්බන නේද ඒ වගේ අර මිනිස්යාගේ සාමූහිකත්වය විසින් ගැළවීම හදාගත්තා එතකොට අර ගෝත්‍රවලට කොහොමත් පරිසරයේ ජීවත් වෙනකොට බයයිනේ එතකොට පරිසරයේ ඉන්න භයංකර සත්තු සිංහයා එතකොට ලස්සන සත්තු විශේෂතා තියෙන නය ඒ වගේම සමහරට වඳුරා එහෙම නැත්නම් මොනරා එහෙම නැත්නම් විශාල ගහකොළ මේවා අදහනවා මේවා දෙවිවරු බවට පත් වෙනවා ව්‍යාග්‍රයා වගේ නමුත් කාලය ගෙවීමේ මේ සමාජයේ ලොකු වෙනකොට ඕන වුණා ලොකු දෙවියෙක් ඒ කියන්නේ ලෝක පාලන මට්ටමේ දෙවියෙක් ඕන වුණා ඒතර අන්නේ දෙවියා බිහි කරගත්ත මුල්ම කට්ටියක් තමයි මේ යුදෙව් ජනතාව ඒ තමයි උන්ගේ සුවිශේෂය. අපි අර කියන්නේ මේ කියන්නේ নিরপেক্ষ දෙවියෙක්. වාස්තවික දෙවියෙක්. ඒ කියන්නේ අපෙන් තොර දේව පැවැත්මක් පිළිබඳ ඒක ලොකු හීනයක්. ඒක මේ ලේසිපාසු නිර්මාණයක් නෙවෙයි. මොකද අනික් දැන් ඔය අපේ දෙවිවරු ගත්තාම බෞද්ධ දෙවිවරු ඒගොල්ලෝ දුකටපත් වෙනවා අපි පින් දෙනවා. එහෙමනේ නේද අපි අන්තිමට ඉවර කරන්නේ තාගහසට්ටාල බුම්මට්ටා. ඒ අපි දෙවියන්ට 33 කෝටියක් දෙනවා. අපි පින් ගන්න පුළුවන් ඒගොල්ලන්ට. අපි පින් දෙනවා එහෙම. එහෙම දෙවියෙක් නෙවෙයි මේ දෙවියා. සරබලධාරි. කියන්නේ ඇබ්සලූට් ගෝඩ් කෙනෙක්. ඕල්මයිටි ගෝඩ් කෙනෙක්. අන්න එහෙම කෙනෙක් නිර්මාණය කරගත්තා. ඒක තමයි මේ යුදෙව්වන්ගේ තිබෙන වෙනස. ඒකත් එක්ක මේ සමාජ සංස්කෘතික වශයෙන් ලොකු බැම්මක් මේ හීබ්‍රු භාෂාවෙන් ආවා. ඉතින් කොහොම හරි බැබිලෝනියාව මේගොල්ලන්ව විප්‍රවාස කළා. ඊජිප්තුව බලවත් වෙනකොට ඊජිප්තුව ගිහිල්ලා මේගොල්ලන්ව විප්‍රවාස කළා. ඊළඟට ඔය ඊජිප්තු විප්‍රවාසයේදී තමයි ඒ පැහැරගෙන ගිය අද ඔත්තුවේ පේනවනේ පැහැරගෙන කියලා තියෙනවා ඒ වගේ මේ පැහැරගෙන ගිය යුදෙව්වන් ගලවා ගන්න යන වීරයා තමයි මෝසෙස්. අර ඒ වගේ ඉතින් මේ වුණා ඊට පස්සේ ඉතින් ලොකුම විප්‍රවාසය වුණේ රෝමන් වරුන්ගේ කාලේ. රෝමන් වරුන් මේ විප්‍රවාස කළා දැම්මා. අතවසෙම ඔය වර්තමාන පර්සියානු කට්ටියත් පර්සියාව කරා පර්සියාවත් කරා. පර්සියාව ඇත්තටම රෝමන් වරුන්ට මේ කලින්නේ. ඔව් පර්සියාව. ඒ කියන්නේ අර කවුරු හරි බලවත් වෙනකොට ඒක වෙනවා. ග්‍රීකයේ බලවත් වෙනකොට ග්‍රීකයේ බලවත් වෙනවා. ඉතින් ඒ විදිහට පාතිමායඩ් වගේ ඔය ලොකු ඉස්ලාමීය අධිරාජ්‍යයන් එනකොට ඔටෝ ඒ කියන්නේ කැලිෆේට් එකක් බලවත් වෙනකොට ගිහිල්ලා අල්ල ගන්නවා. ඔය පාතිමායඩ්ලත් අල්ලගෙන හිටියා. එතකොට මේ අවසාන වශයෙන් ඔටෝමාන් කට්ටිය අල්ලන් හිටියා. ඔය කලාපය. දැන් ඔය මධ්‍යදරණියේ වැදගත්කමක් තිබුණා මේ මුහුද රළු නැති නිසා ඔය නාවික ගමනාගමනේ තිඹිරිගේ එතන. ඒ කියන්නේ මුහුද රළු නැති නිසා මේ මුහුදට හුරු වෙන්න කට්ටිය පුරුදු පුහුණු වෙන තොටිල්ල උනේ ඔතන. ඒ නිසාම තමයි ඔය ඔක්කොම ලෝකෙ කොල්ල කන්න ගිය පෘතුගීසි ලන්දේ මේ ඉස්පාඤ්ඤකාරයෝ ඔක්කොම ඔතනින් තමයි ඔය පුහුණුව ලගාගත්තේ. අරාබි වෙලෙන්දෝ එහෙම. ඔතන තියෙනවා මම දකිනවා ඔය වර්තමාන ඊශ්‍රායලයේ කරුණු කීපයක්. එකක් තමයි අර අපි කියන අපි 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 දකින අර අපි ලංකාවේ එහෙම තිබුණේ යටත් විජිතවාදයක් නේ. ඒ කියන්නේ අපි ඔය යටත් කරගෙන හිටියා. හැබැයි මේ රටේ ඉංග්‍රීසින්ගේ කොලනියක් කරන්න හැදුවේ නැහැනේ. නමුත් ඔස්ට්‍රේලියාව කොලනියක් කළා. ඒ හිටපු සොදේශික ජනතාව සහ මුලින්ම අතුගාල දාලා මේ ඊයේ පෙරේදත් ඡන්දයක් තිබ්බා. ඒ ඡන්දෙනුත් තාමත් ඔස්ට්‍රේලියානු කොට ඇමරිකාට විශේෂ තත්ත්වයක් දෙන්න ඕනේ නැහැ කියලා 60%ක් කිව්වා. එතකොට ඒ වගේ කොලනි හැදුවා. නව ශ්‍රීලන්තේ කොලනිය, කැනඩාව කොලනිය, ඇමරිකා එක්සත් ජනපදයේ කොලනිය. නමුත් මේ ඉන්දියාව, ලංකාව, මියන්මාරේ මේ රටවල් කොලනි කරන්න ගියේ නැහැ. මේ රටවල් යම් දුරකට අපේ ශ්‍රමය, ධනය, සම්පත කොල්ල කන ගමන් ඒගොල්ලන්ගේ ආර්ථික, සංස්කෘතික, ආගමික ආධිපත්‍ය හා නීති රාමු අපි පිට පටවන්න තමයි බැලුවේ. ඒ කියන්නේ යටත්විතකරණය. අවසාන අපි ගත්තොත් එක පළවෙනි අර්ථයෙන් අවසාන බටහිර කොලනිය තමයි ඊශ්‍රායලය. ඒ කියන්නේ බටහිර රටක් ගිහිල්ලා ඒ හිටපු සොදේශික හරි කවුරට ජනතාව පළවා හැරලා තමන්ගේ වූ ආධිපත්‍යයක් හදපු තැන තමයි ඊශ්‍රායල්. ඕක කැනඩාවෙන් වෙනස් වෙන්නේ නැහැ. කැනඩාවේ හිටපු සොදේශිකයන්ට වෙච්ච දේ දැන් දන්නවනේ කවුරුත්. ඇමරිකා එක්සත් ජනපදයේ කතාවක් දන්නවා. ඕස්ට්‍රේලියාවේ ඇබොජින්ලට මෞරි ජාතිකයන්ට නව ශ්‍රීලන්තේ වුණානේ. ඒ දේ තමයි පැලස්තීනුවන්ට වෙලා තියෙන්නේ. මේක තමයි අන්තිම කොලනිය. හරි. ඒ අර්ථෙන් ගත්තාම බටහිර රටවල් හදපු. දෙක මේකේ මේ ආගමික ගැටුමක් තියෙනවා. ඒ ආගමික ගැටුම මුල් යුගයේදී තිබුණා යුදෙව්වන් හා ක්‍රිස්තියානින් අතර. ඒ ගැටුම ආවේ يعني යේසුස් වහන්සේව පාවා දීලා ඇන ගැහුවේ යුදෙව්වය. ඒ නිසා ඔවුන් පාපකාරී ජනකණ්ඩායමක් කියන
ඒ අදහස තරයේ තිබුණා. ඒ නිසා යුරෝපයේ හැමදාම තිබුණේ යුද විරෝධයක්. ෂයිලොග්ගේ ඉඳන් මේ ෂයිලොග්ගේ කතාවේ ඉඳන් ප්‍රංශයේ ඩ්‍රේප් සිද්ධියේ ඉඳන් එතකොට මේ ජර්මනියේ හිට්ලර්ගේ යුගය දක්වාම තිබුණේ අර යූජිනික්ස් කියලා කිව්වා එක කාලෙක මේ තමන් නොවන අය ඒ කියන්නේ බටහිර සුදු ජාතිකයන් නොවන අය පහළයි කියන අදහස. ඒගොල්ලෝ සුපිරි මිනිස්සු කියන එක. ඒක ඒක තරයේ තිබුණා. ඒක තාමත් ඔය බටහිර ලෝකේ හුඟක් රටවල වල අර අපි කියන්නේ ඩීප් ස්ටේට් එකේ තියෙනවා. උඩින් කියන්නේ ඔක්කොම ප්‍රජාතන්ත්‍රවාදී සියල්ලන් සමානයි අරේ මේ කියලා. නමුත් ඩීප් ස්ටේට් එකේ තියෙනවා මේ අරුන් දුර්වලයෝ එකයි කියන එක. නමුත් අනෙක් පැත්තෙන් යුදෙව්ව කිව්වම හරි දක්ෂ මිනිස්සු නේද? නෑ ඔකට අය මම මේ කියන්න ආවේ යුදෙව්ව වැඩ දෙකකින් ඉදිරියට ආවා. කොච්චර යටපත් කළත් චර මඩ ගැහුවත් ධනවාදයේ නැගලා එනකොට ඒ ධනවාදයේ ධනය හැසිරවීම කියන ඒ ඒ ක්‍රියාවලියේදී බැංකු කරුවන්ගේ වැඩ කොටස කොටස් වෙනද පොලේ වැඩ කොටස ඒ ටික කරේ යුදෙව්ව. ඒ කියන්නේ රොස්චයිල් ෆැමිලි එක. ඒක ඒකේ සංකේත අර්ථය තමයි අර මේ ආතර් බැල්ෆර් ඊශ්‍රායලයේ යුදෙව් ස්වයන් පාලන ප්‍රදේශය ලබා දෙන බවට ලිපිය ලියන්නේ කාටද? රොස්චයිල්ට්. ඒතර ඒ කියන්නේ මේ අධිරාජ්‍යයන්ට රටවල් කොල්ල කෑමට යාමට අවශ්‍ය කරන ධන සම්පාදනය, වහල් වෙළඳාමට අප්‍රිකාවේ අවශ්‍ය කරන ඒ ධන සම්පාදනය, දුම්රිය මාර්ග ඉදි කරන්න, පාරවල් ඉදි කරන්න, වරායවල් හදන්න, ගුවන්තොටු පොළවල් හදන්න, අන්න ඒ වගේ නගර නිර්මාණයට මේ ලෝකයේ අවශ්‍ය කරන ඒ මූල්‍ය සම්පාදනය අන්න යුදෙව්ව තමයි ඒකට මුල් උනේ. ඒ වගේ මේ ප්‍රාග්ධනේ බලමහිමේ දැකලා ප්‍රාග්ධනේ ඔබ්බට යන අනික්‍රියාවලිය ඒ කියන්නේ සමාජවාදී ක්‍රියාවලිය හඳුන්වලා දුන්නේ යුදෙව්වෙක් වෙන කාල් මාක්ස්මයි. ඒක විප්ලවයක් බවට පත් කළේ රුසියාවේ ලෙනින් සහ ට්‍රොට්ස්කි කියන්නේ ඒත් යුදෙව්වම තමයි. හරි. ඒතර ඒ ඒ වගේ මෙහෙම එක. ඊළඟට සමාජයේ උඩට ඉන්න අවස්ථාවක් දුන්නේ නැති වුණාම මේගොල්ලෝ කරේ දැනුම පාවිච්චි කළා. දැන් ඕක එක්තරා කාලෙක යාපනයේ දෙමළ ජනතාවත් කළා. වවන්න ඉඩක් නැහැ. එහෙම ආර්ථිකයක් නැහැ. අධ්‍යාපනය. අධ්‍යාපනයට යොමු වීම නිසා විශේෂ කුසලතාවයක් දෙමළ ජනතාවගේ පේන්න ගත්ත එක කාලෙක. දැන් එහෙම එකක් නැහැ. නමුත් එක කාලෙක පේනවා. ඒ කාලේ දෙමළ වෛද්‍ය වෘත්තිය, වෛද්‍ය වෘත්තිය, ඉංජිනේරු වෘත්තිය, නීති වෘත්තිය, විශිෂ්ට ගණයේ පිරිස් ඔක්කොම වගේ දෙම අන්තික ව්‍යාපාරික. ව්‍යාපාරිකයොත් අපේ ගම් පළාත්වලත් හිටපු හොඳ ව්‍යාපාරිකයෝ දෙමළ ව්‍යාපාරිකයෝ හොඳ වෛද්‍යවරු දෙමළ. ඒක තමයි අද්දකින්. දැන් එහෙම එකක් නැහැ. නමුත් ඒකටත් හේතු වුණේ අර අවස්ථා නොමැති වීම. ඒ නිසා ඒ අවස්ථාව ගත්තා. දැන් ග්‍රාමීය සිංහල ජනතාවටත් අවස්ථාවක් නොතිබුණාම ඉඩම් නැහැ, වවන්න නැහැ, අධ්‍යාපනයේනේ ඉනිමග උනේ උඩට යන්න. ඒතර අන්න ඒ වගේ යුදෙව්ව මේ අධ්‍යාපනයේ ඉනිමග බාරගත්තා. ඒ නිසා තමයි බලගතු විද්‍යාඥයෝ දැනුම ඇති වුණේ. ඉතින් પરම්පරා ගානක් මේක යනකොට ඒ කියන්නේ ධනයයි දැනුමයි දෙක එක සුවිශේෂී ජන කණ්ඩායමක් බවට මේගොල්ලෝ පත් වුණා. ක්‍රිස්තියානින් හා මේගොල්ලෝ අතර තිබිච්ච ඒ පරතරය, ආගමික පරතරය නැති වෙන්න එක හේතුවක් තමයි අර ක්‍රිස්තියානි නිකායක් තියෙනනේ මේ ක්‍රිස්තියන් සයෝනිස්ලා කියන. ක්‍රිස්තියන් සයෝනිස්ලාගේ මතය තමයි ওই සයෝන් කන්ද. ඒ කන්දට කවදා හරි ආපහු යුදෙව්ව ගිහිල්ලා රාජ්‍ය පිහිටෙව්වම යේසුස් වහන්සේ නැවත පැමිණෙනවා. එතන ඒගොල්ලන් චින්තනේ. ඒ නිසා ඔය බ්‍රිතාන්‍යයේ ප්‍රභු පන්තිය එක්සත් ජනපදයේ හිටපු ඇතැම් ප්‍රභුන් බලගතු චරිත ක්‍රිස්තියානි සයෝන්වාදී. ඒ සයන්වාදයේ එක කාරණයක් තමයි මේ එක කාලෙක බ්‍රිතාන්‍ය ලංකාව අල්ලගන්නත් කලින් 1809 දී යෝජනාවක් ඇවිල්ලා තිනවා ලංකාවේ පදිංචි කරන්න. මේ යුදෙව් ජනතාව විප්‍රවාස වෙච්ච අප්‍රිකාවේ ආසියාවේ අය ලංකාවේ පදිංචි කරන්න එහෙලදී ගාස තීර වෙන්නේ අපි තමයි. නමුත් ඒක අර පොරොන්දු දේශය කරා යන ගමනේදී එහෙම වෙලා තියෙනවා. ඒ අර සයන්වාදී අයගේ අදහස. හැබැයි කාලය ගෙවෙමින් ඒගොල්ලෝ කිව්වා යුදෙව්වන්ට බලක් ගිහිල්ලා දැන් ක්‍රිස්තියානි වෙන්න ඕනේ කියලා. දැන් ඊශ්‍රායලී වගේ බ්‍රිතාන්‍ය අගමැති කෙනෙක් යුදෙව්ව කියලා ක්‍රිස්තියානි. ඒ වගේ මේ මේ ජන කණ්ඩායම ක්‍රිස්තියානි වෙන්න ඕනේ කියන බලපෑම ආවා. ඒක යුදෙව්ව ගණන් ගත්තේ නැහැ. ඒගොල්ලෝ ක්‍රිස්තියානි වුණේ නැහැ. නමුත් මුල් ආරම්භයේදී මේ ජනතාව මෙහි පදිංචි වෙනවට අර බ්‍රිතාන්‍ය ප්‍රභු පන්තිය ප්‍රංශයේ හිටපු ප්‍රභු පන්ති මේ කියන්නේ ක්‍රිස්තියානි සයන්වාදී විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය ඇංග්ලෝ සැක්සන් ඒ පිරිසවල ලොකු ආගමික සහයක් ලැබුණා. අපිට මතක ඇති මේ බ්ලින්කන් ඇමරිකාවට ගිය වෙලාවේ ඔහු කිසිම පැකිලීමකින් තොරව මම යුදෙව්වෙක් කියලා. ඒ වගේම එම කතාවෙදිම නෙතනියාහු කිව්වා
අපි ඇවිල්ලා තියෙන්නේ බයිබලයේ මගේ කියන. ඒ කියන්නේ අර ලෝකේ පුරා අර ආගමික විශ්වාසයට තමයි මේ දෙන්නම ආමන්ත්‍රණය කළේ. මේ ඇවිල්ලා අර සයොන් කන්දේ අපේ ජනපදයේ හදලා තිනවා බයිබල් පුරාවෘත්තය අපි ඉෂ්ට කරලා තිනවා අපේ ඓතිහාසික වගකීම තෝරාගත් ජනතාව හැටියට අපි ඉෂ්ට කරලා තිනවා ඔබට මතක ඇති අර බොනියම්ගේ ජනප්‍රිය ගීතේ මේ බැබිලෝන් කියලා තියෙනවා by the rivers of babylon එක ඒක කියන්නේ ඒකනේ සයොන් කන්ද ගාව ගීත ගයන්නේ නැත්තම් දෙවියන්ගේ ගීතේ අපිට කොහොමද මේ මාතෘදී අපේ පරණවිතාන මහත්වයේ ගීතේ මතක් කළා මම ඒ පාර ගිහින් බැලුවා මේක මේක ඒක තමයි ඒ කියන්නේ මේ වේදනාව මේ ගංගා අද්දර ඉඳන් දෙවන් වහන්සේගේ ගීතය ගයන්න සවුන් කන්දට යන්න අපිට බැරි ඇයි ඒක තමයි බොනිය මහන් හරි ඒතර ඒ ඒ වේදනාව තමයි මේ යුරෝපයේ තිබුණේ ආගමික වේදනාව අනිත් පැත්තෙන් මේ අරාබ ඒ ඒ නිශ්චිත මොහොතේදී يعني 1915 16 පළවෙනි ලෝක මහා සංග්‍රාමයේ 40-39 ඉඳන් ඇතුළු වෙච්ච දෙවැනි ලෝක මහා සංග්‍රාමයේ කියන දෙකේදීම මේ යුදෙව්වන් උපාය මාර්ගිකව හා උපක්‍රමිකව බ්‍රිතාන්‍යයට උදව් කළා. ඒ කියන්නේ ඔටෝමාන අධිරාජ්‍ය බිඳ ගමණ්ඩ උදව් කළා මේ පළවෙනි ලෝක මහා සංග්‍රාමයේදී දෙවන ලෝක මහා සංග්‍රාමයේදී ජර්මනිය. ඒක කොහොමත් කරන්න වුණා මොකද ජර්මනියේ දවැන්ත යුදෙව් විරෝධී සංහාරයක් කර නිසා ජර්මනියටම පරමාණු බෝම්බය පවා ඇමරිකා එක්සත් ජනපදයට ලබා දුන්නේ. යුරෝපයේ සියවස් ගානක් තුල ඇතිවෙච්ච භෞතික විද්‍යා දැනුම දශකයක් වගේ ඇතුළත ඇමරිකා එක්සත් ජනපදයට ලැබුණේ අයින්ස්ටයින්ගේ සිට මේ පලා ගිය යුදෙව් විද්‍යාඥ පරපුර නිසා ඔය වර්ධ නූතන පරිගණකය නූතන රොකට් තාක්ෂණය නූතන පරමාණු බෝම්බය නූතන සබ්මැරීනේ මේ ඔක්කොම පිටිපස්සේ වුන් හිටියා. එතකොට මේ ඒ එක පැත්තක්. ඒ කියන්නේ දේශපාලන පැත්තක් ඉස්ලාමයේ එක්ක තියෙන ගැටුම. දැන් ඔය කාල් මාක්ස් කිව්වා ලෝක ඉතිහාසයේ වනාහි අන්ති අරගලවල ඉතිහාසයක් කියලා. මම මේක වැරදි. ඇත්තම කිව්වොත් ලෝක ඉතිහාසයේ වනාහි සංස්කෘතීන් අතර ගැටුමක් ඒ සංස්කෘතියන් අතරෙත් මේ පහුගිය අවුරුදු 2000ක ඉතිහාසය කියන්නේ කොහේ කොහොම තිබුණත් ක්‍රිස්ත ඒබ්‍රහමික ආගම් අතර ඇති වෙලා තියෙන ගැටුමක් යුදෙව් ක්‍රිස්තියානි ඉස්ලාම් දැන් ඒක කොහේ වෙන වෙන විදිහට මතුවෙනවා වෙන්න පුළුවන් නමුත් ඒක තමයි ගැටුම දැන් මේ මේ 1990 විතර සෝවියට් දේශයේ වැටුණාම අර ෆුකුයා මේ ෆුකුයාමා කිව්වා end of history කියලා දැන් මෙතනින් පස්සේ මොකුත් ගැටුමක් නැහැ කියලා. නමුත් අර clash of civilization කියන ඒ කෘතිය මගින් පෙන්වලා දුන්නා මේ නෑ දැන් සංස්කෘතික යුද්ධේ ආරම්භිලා කියලා. දැන් අපි ඇත්තම ගත්තොත් යුක්‍රේනයේ වෙන්නේ ඔතොඩොක්ස් පල්ලියයි මේ මේ ක්‍රිස්තියානි පල්ලියයි අතර ගැටුමක් කියලා කෙනෙකුට විග්‍රහ කරන්න පුළුවන්. මෙතන වෙන්නේ යුදෙව් ක්‍රිස්තියානි කට්ටියයි ඉස්ලාමීය ලෝකයේ අතර ඝෂ්ටනය. ඒ වගේ ඒ ඒ ඝෂ්ටනය හන්ටින්ටන් සැමුවල් හන්ටින්ටන් කියපු ඒ ක්ලෑෂ් ඔෆ් සිවිලයිසේෂන් එකේ පොඩි පොඩි රිපල්ස් තමයි අපිට මේ හැමතැනම දකින්න ලැබෙන්නේ බ්‍රෝඩ්ලි බැලුවහම. ඉතින් අනිත් පැත්තෙන් මේ ඇමරිකා එක්සත් ජනපදයේ අපි ගත්තොත් අර එක්තරා ආකාරයක අභිමානයේ ගුණය එනවා. දැන් ඒක ඇත්තටම එක්තරා ආකාරයකට මම දැක්කා ඇමරිකන් ජනාධිපතිතුමාමත් කියනවා නෙතනියා උට 9-11 සිද්ධියෙන් පස්සේ අපි කෝපයටපත් වුණා. මුළු ඇමරිකාවම කෝපයටපත් වුණා. ගිහිල්ලා අපි අෆ්ගනිස්තානයේ අල්ලගත්තා. අල් ඒ වැඩේ කරන්න යන්න එපා. ඒ ඒ මිස්ටේක් එක කරන්න එපා කියලා කිව්වා. ඒ කියන්නේ ඒ ඒගොල්ලෝ තමන්ගේ ධනයයි බලයයි ගැන හිතලා බොහොම අභිමානෙන් හිතනවා. අපට වඩා කෙනෙක් නැහැ කියලා. මට මතකයි ඒ කාලේ ওই පාකිස්තානෝ ඒ කාලේ හිටපු අගමැති මේ මුෂරෆ්. මුෂරෆ්ගේ ජීවිත කතා පොතේ තියෙනවා. ඔහුට ඇමරිකානු නියෝජ්‍ය විදේ මේ ආරක්ෂක ඇමතිතුරයා කතා කරලා කියනවා ගල්ලුගේට යන්න ලෑස්ති වෙනවා. හරි? Be prepared to go to the stone age. We are going to bomb you. කියලා. ඒ කියන්නේ උඹ අපේ පැත්ත ගනින් නැත්නම් පකිස්තානයේ සමතලා ගන්නවා. ඒ ඒ වගේ අභිමානයනේ අපිට ගැහුවොත් අපි බලා ගන්නවා කියලා තියෙන මේ මහා අභිමානය. දැන් ඇත්තටම මේ අභිමානය ගැන ටිකක් විචාර බුද්ධියකින් බැලුවොත් මොකද ඇත්තට කරලා තියෙන්නේ? හරි? දැන් බබ්‍ර කර්මාල් මේ කියලා සමාජවාදී පාලකෙක් ආව අෆ්ගනිස්තානෙ. ඉඩම් බෙදලා දුන්න මිනිස්සුන්ට. ඇමරිකාව මොකද කරේ? ඇමරිකාව
Islamiya mula dharmavadayata udaw kala Saudiyata kiwa udaw karanne kiyala. Awasaane Amerikawata mokada une Osama bin Laden kenek Mujahideen kandayamak etana hadagatta. Ilangada Mujahideen la mella karanna kiyala Pakistan indan Taliban ekak ariya. Antimata Taliban ekak Amerikawata gahalama pennuwa. Laksha ganak Afghanistane meruwa sampurna me yudha aparada siddha kala Amerikanu dane mahithane dollar trillion ekata wedi. Amerikawa naasti karagatta. Atre Vietnam itu ada apahasan parahaja atuna Irak itu dia Saddam Hussein kira naik. Saddam Hussein ni ke mana dulu kerana pulua. Dan api itu betul mata kaya ti arah Naira Siddi Kuwait ya Saddam Hussein nak ramai kerbau elave. Ekatap parah dengen orang hindu. Taruna kanta awak kevil lah senatte ke dunia testimoni lah. Muka daya kiwi. Eh, dekai kira Saddam Hussein ke sebelu ayam la kuete daru marono. Memeket perdana ikat tamai muka daru gatane kala kini. Me sakya idri pat kala. Pasu kalle opu na meka pattapal boru akil. Me ayam la Amerikanu me atasem thanaapati karya la niladhari ke rajatantri ke duwek kira. Me sampurna Senat Sabahaya Anumeti ke ni macam dah, ar Mahaburuak kuwa Saddam Hussein satu, mana, mahu, salah, jangan kata kata, awi tienno agila, WMD tienno agila, ini pas itu benda buruak kuwa, mih daru meru, amang es dekat mana dekka agila, ahing kandulu halala, Senat Anumeti agatta, awasani mogo duni, Saddam Hussein dia pasukalikau, hebat, bihkar agatte kau, al sarkawi agila. Saddam Hussein itu wadah hat pasim mewenas. Saddam Hussein hi niking mati tan nen New York itu pahar dina, Washington itu pahar dina, American tanah peti karya lor itu pahar dina, American yudhne world itu pahar dina, Sarkawi, ohgem pasye Al Baghdadi, billion ganat nasti keragena, sebolu visal pramana ghatan ekeragena, sarpek hadagatta. Ilangkata mar obijira pita katthegi me Libya ve Gaddafi sambandhen France Britannia America eksa janapade anugamane karapu kriyamargi mehette emai metana tibuna 1948 yuddhen paradunata passe me Arabia Israelete Palestina vimukti sangvidhanaya kiyala vivida kandayam ekathu karagena Yasir Arafat kiyala nayakekge yutu sangvidhanaya Yasir Arafat satan kala tamai hebai e satan wala yam vinayak tibuna dan Vietnam e America yuddha kala tamai hebai kisima avasthawaka Viet Cong noru Washington e bomba pipiriwe ne oba dakinnada Robert McManara ge jeevitha kathave tiyena ohu Vietnam e laksha ganam minissu marapu yuddha nayaka America ek sajjana pade ohu ek dawasaka karyalayen eliya balanakota dakka pujjale yuddheta viruddha wavilla gini tiya gatta Oke karya le idri pita. Dinja agen malah, McManara company itu batu. Ilang kita kuandak biksu, minyak khada beten kamu. Ginia agen minyak khada beten kamu, mana negara ini ada travel lah. Thamangge mana wahani petrol kayaknya kara agen wakker agen. Ini darshanya dekat apa sih? Eka New York negara itu bahar dunia itu ada. Itam bayan agen biar Amerika nadya admi itu bedu. Pita agen diri negara itu pasi. Atau mungkin dasar macam hata atau tet prahar orang pun segulu pita benda tiernya kala, awam manatma kebidi rata, mungkin gahala benua hatta pahit. Eka ini. Hebat Viet Cong la khawat awat Washington ni, atau New York negara itu pahar dengen hitu ini. Hebat me hadagan sarpeyo, emane. Hari, eka ni PLO eka wajib vinyanu kul, yam kisi agar eka tet me tamangke jati kau mukti aragale me emane piris. Atre Yasir Arafat ke marane mukat, ohu meruah. Eka me mayatakali opune ohu gatane kalagi, ohu gatane kalla khawat hadagi nadiin. Muhammad Daif hadagi nadiin ni atre me khanti. Ese Daif deng iwarakalot bihwi nikaud. Oya alu jala matin me Hamasui Palestine iwarweid. Ne, iitat wada viru, bahanak, Europe et, deng meke tin anik bahanak petterasika meka dakin. Mee Islamiya taruna piris, ara deng megollo radikallo nata passe, megollo jiwita puja agaran giat passe, egollo Palestine itu mey annen, egollo Saharaan lainu amih, itu meka apa perasnya akuena? Ida passe Bahabritanya yang Amerika awai agaran muka tu, UNHCR sih ano, apida guru tu, ida passe, makanya mey wagi ownge videsh pratipatte itu ena marimoda kaman ising,
Mewa, etta wacih mewa vidimat sakatcha marga ekim sindagan nona gatalu enu ater. Nae, I think etta tema kisiam duro kada budhimat ta Bill Clinton ut Barack Obama katih itu kala. Bill Clinton Oslo giusuma ke nalla me swadina pradesha piliyara gena katih itu kala Barack Obama me bati rasia weng ayinguna. Bati rasia weng ayingela, I gollo vidimat rajatantrika kriyavaliya katagiya. Iden deng metana etta tema velati ene Netanyahu ke පාලනය ගැන විශාල අභ්‍යන්තර ගැටලුවක් තිබුණා ඔහු අධිකරණ ක්‍රියාදාමයට අත තිබ්බයි කියලා. අතරම නෙතනියාහු චෝදනාවකුත් කළා ජෝ බයිඩන්ට මේ ඒගොල්ලන්ගේ රට ඇතුලේ අභ්‍යන්තර දේවල් වලට ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ මැදිහත් වෙනවා. අර අපේ අරගලයට ආධාර කළයි කියනෝනේ ජුලි චෑන්. ඒ වගේ ඇමරිකන් තානාපති තමයි මේ කොඩි දෙන්නේ උද්ඝෝෂණයට උදව් කරගෙන ඒව නෙතනියාහු චෝදනාවකුත් කළා. ඉතින් ඒ තිබිච්ච අභ්‍යන්තර ප්‍රශ්නෙත් එක්ක ඇත්තටම මේ ඒ යුදෙව්වන්ගේ තියෙන මේ අභිමානී ගතිය තියෙන. දැන් ඇත්තටම මේක කොහොමද විසඳෙන්න ඕන? මේක විසඳෙන්න නම් මම හිතනවා කරුණු පහක් අපි කරන්න ඕන. මේක ඉතිහාසයේ පැලස්තීනයේ අයිති කාටද? කවුද මුල් පදිංචි කරුණු? බයිබලයේ ඉෂ්ට කර බයිබලයේ තියෙන දේ ඉෂ්ට කරන්නද අපි ඉන්නේ? ලෝකේ පැවතින එහෙම දේලා ඕන කෙනෙකුට එහෙම තමන්ගේ ආගමික විශ්වාස මත ඉඳන් එහෙම තර්ක කරන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකත්වය මොකක්ද? පළවෙනි දේ තමයි කිසිම රටකට බෑ ජන කණ්ඩායමකට ජලය ඒ වගේම ඉන්ධන ඒ වගේම බෙහෙත්හෙ ආහාර විදුලිය ලබා දීම නතර කරන්න. මේක පැහැදිලිවම ජිනීවා සම්මුතියට එරෙහි දැවැන්ත යුද අපරාධයක්. මනුෂ්‍යත්වයට එරෙහි ක්‍රියාවලිය. දැන් මේක අපි කරා නම් LTT එක සම්බන්ධයෙන් එහෙම අපට කොහොමද කියලා ඉතාල ගන්න පුළුවන්. ඒකට මේක ඇමරිකාව ඉවසගෙන ඉන්නවා. හරි. ඒකට මේක වැරදි. වහාම මේ මානුෂීය ආධාර ගාසා තීරයට ලැබෙන්න ඕන. එතන හමාස් සංවිධානයේ 30,000ක් ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් 22,000ක් ඉන්නේ අනික් මිනිස්සු අහිංසක මිනිස්සු දරුවෝ අම්මාවරු මේක ලැබෙන්න ඕනේ. එහෙම නැත්නම් ওই රෝහලේ වුණා වගේ සිද්ධි ඕන තරම් තව ඉස්සරහට ඛේදනීය දේවල් අපිට දැක ගන්න පුළුවන්. ඒ නිසා වහාම මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයක් කියලා එකක් තියෙනවනම් කල යුතුයන්නේ මේ මානුෂීය ආධාර වහාම ලබා දීලා මෙතන එක්තරා ආකාරයක සටන් විරාමයක් ඇති කර ගැනීම. දෙක ඊශ්‍රායලයට වේදනාවක් තියෙනවා තමන්ගේ පිරිස් පැහැරගෙන යාම ගැන. ඒ අයව ඊශ්‍රායලයට නිර්පද්‍රිතව බාර දෙන්න ජාත්‍යන්තර පිරිස් මැදිහත් වෙනවා. රිසිසුනා ගිහිල්ලා ත්‍රස්තවාදය ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද මහ බ්‍රිතාන්‍ය තමයි මේක හැදුවේ. මේ රට හැදුවේ මේ ප්‍රශ්නේ හැදුවේ මහ බ්‍රිතාන්‍ය. දැන් ත්‍රස්තවාදය ගැන කතා කරලා වැඩක් නැහැ. ඔහු කරන්න ඕනේ මෙන්න මේ අතරමැදිය හැටියට මේ හමාස් සංවිධානය අල්ලගෙන ඉන්න මේ 200කට ආසන්න මේ පිරිස් ඊශ්‍රායලයට බාර දීලා මේ ගැන කටයුතු මම දන්නේ බ්‍රිතාන්‍යට එහෙම හයියක් දැන් තියෙනවද කියලා. නමුත් ඔවුන්ට මේ ගැන කතා කරන්න නම් අයිතියක් නැහැ. මොකද ඔවුන් පැහැදිලිවම මේ ප්‍රශ්නේ මූල ආරම්භකයෝ. ඒක දෙක. තුන, දැන් අතීතයේ තිබිච්ච යුද උරාජ්‍යයේ විදිහට පවත්වගෙන යනවද, අතීතයේ තිබිච්ච පැලස්තීනයේ එහෙම තියෙනවද, ඊශ්‍රායලයේ ලෝක සිතියමෙන් අයින් කරනවද, පැලස්තීනය සිතියමෙන් අයින් කරන ඒ කතා කරන්න බෑ. අලුත් ලෝක තත්ත්වයක් තියෙන්නේ. ඒ අලුත් ලෝක තත්ත්වයේ යටතේ එක්සත් ජනපදයට හිතූ දේවල් කරන්න බෑ. කොටින්ම ජෝ බයිඩන්ට ගිහිල්ලා අරාබියේ නායකින්ව හම්බු වෙන්නවත් බැරි වුණා. ඒ වගේම ඇන්තනි බ්ලින්කන්ව එළියේ වාඩි කරලා තිබ්බා සෞදි රජතුමා රජකුමාරයා සෑහෙන වෙලාවක්. ඒ වගේම ඔහුගේ යුදෙව් කතාවට කන පුපුරන උත්තරයක් ඊජිප්තු ජනාධිපතිගෙන් ඔහුට ලැබුණා. අප්‍රිකාව මුළුමනින්ම නැගිටලා තියෙනවා දකුණු අප්‍රිකාව මේකත් එක්ක. ලෝකේ පුරාම පාකිස්තානයේ, ඉන්දුනීසියාවේ, ඒ වගේම මැලේසියාවේ හැම තැනකම මහා රළවේගයක් වගේ නැගිටිනවා. ඒ නැගිටින්නේ අර පරණ දුර්වල රටවල් නෙමෙයි. මේ රටවල් ඔක්කොම ආර්ථික අතිනුත් දැන් තරගකාරී බලවත් රටවල්. ඒ නිසා පරණ සෙල්ලම් මෙතන කරන්න බෑ. ඒක නිසා පැහැදිලිවම පැලස්තීනය ස්වාධීන ස්වෛරී රටක් හැටියට පිළිගන්න ඕන. පැලස්තීන මිනිසුන්ට රස්සා දීම, ආර්ථිකයට ඔය කීයක් හරි කටාරකෙන් හරි කොහෙන් හරි සල්ලි තියෙන දණකින් ලබා දීම නෙවෙයි. ඔහුගේ දේශපාලන අභිමානය, ආගමික අනන්‍යතාවය රැකෙන්න ඕනේ. ඊශ්‍රායලයේත් රැකෙන්න ඕනේ. ඊශ්‍රායලයේ දැන් මේ සිටීමෙන් අතුගාලා දාන්න කතා කරන්න බෑ කාටවත්. ඊශ්‍රායලයටත් ඒ අයිතිය තියෙනවා. ඒ වගේම පැලස්තීන බිමේ හමාස් එකේ ඡන්ද තියලා නැහැ සෑහෙන කාලෙකින්. මැතිවරණ වලින් සුදුසු පුද්ගලයෝ බලයට පත් කරන්න වැඩපිළිවෙලක් වැඩසටහනක් හැදෙන්න ඕනේ ස්වාධීන රාජ්‍යයක් වුණාට පස්සේ. ඊළඟ කාරණේ පැලස්තීන ජනතාව 150යි ඉන්නේ ඔය ඊශ්‍රායල් බිම ඇතුලේ.
බටහිර යුරේ ගාසා එකේ. ඒ වගේම ඊශ්‍රායලයේ ලෙබනනෙන් කොටස් අත්පත් කරගෙන ඉන්නවා, සිරියාවෙන් කොටස් අත්පත් කරගෙන ඉන්නවා, ජෝඩානයෙන් කොටස් අත්පත් කරගෙන ඉන්නවා, ඊජිප්තුවෙන් කොටස් අත්පත් කරගෙන ඉන්නවා. ඊශ්‍රායලයේ සාමයේ වෙනුවෙන් යම් පරිත්‍යාගයක් කරන්න ඕනි. මේ පිටස්තරේ ඉන්න 60 ලක්ෂයක් පලස්තීන අනාත්ය. මේ 60 ලක්ෂය පදිංචි කරවන්න. මේ 60 ලක්ෂය මෙතන ඉන්න තාක් කල් ඔය අල් කයිඩාව හෝ ISIS හෝ වෙන නමකින් හෝ මොන ජිහාඩ් නමකින් හෝ සහරාන්ලා හෝ කවුරු හෝ ලෝකේ පුරාම බිහි වෙනවා. මොකද මේ අනාථ කඳවුරු තියෙන දැන් හොඳම උදාහරණය ඔය මොහම්මඩ් ඩේවිස් කවුද සමාස් සන්නද්ධ නායකයා 48 දී ඊශ්‍රායෙල් අරාබි යුද්ධයෙන් අනාථ වෙච්ච අනාථ පවුලක අනාථ කඳවුරක උපත ලැබපු දරුවෙක්. දැන් ඔහු ඔහුගේ මේ පරිගැනීම කරන ඒවා ඒවා යුක්තිසහගතද නැද්ද කියන එක දැන් කතා කරලා ඉඳලා වැඩක් නැහැ. මේ අනාථ ප්‍රශ්නේ විසඳන්න ඕනේ. එහෙම විසඳුවොත් තමයි හමාස් එකේ ත්‍රස්තවාදය පිළිබඳව කටයුතු කරන්න ලෝක ප්‍රජාවට අයිතියක් ලැබෙන්නේ. අයිතියක් ලැබෙන්නේ එහෙමයි. ඒ අභිමානය ලබා දීලා ඒ මිනිසුන්ගේ අයිතිය විසඳුවට පස්සේ හමාස් එක කටයුතු කරනවා නම් ඔන්න ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න පුළුවන්. පස්වෙනි එක යෙරුසලම. යෙරුසලමට ඓතිහාසික අයිතීන් ගොඩක් තියෙනවා. ඉස්ලාම් මුරු එහෙම කියනවා, ක්‍රිස්තියානි මෙහෙම කියනවා, යුදෙව්ව මෙහෙම කියනවා. දැන් විටින් විට ඊශ්‍රායෙල් හමුදා ගිහිල්ලා අර අල්ලක්සා දේවස්ථානෙට මුස්ලිම් පල්ලියට ඒක පූජනීය ස්ථානවලට පහර දෙනවා, මිනිස්සු එළවනවා. එහෙම මිනිසුන්ට හිත් වේදනාවක් ඇති වෙනවා. දැන් අනුරාධපුර ශුද්ධ භූමියට LTT පහර දුන්නම මම ඔබට කියන්නේ අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ඔය සිදුවීම වුණේ. එතකොට මේ එතකල්යක් මේ LTT එක ගැන යම් යම් යටිහිතේ කාගෙත් තිබුණ පොඩි මරු වැඩේ JR ගහනවා මරු ටොප් කියලා එහෙම එකක් තිබුණා මේ ජාතික විමුක්ති අරගලයක් කොහොමද මෙහෙමද කියලා. හැබැයි අර අනුරාධපුර ශුද්ධ භූමියට ගහපු දවසේ ඒ විශ්වවිද්‍යාල ප්‍රජාවේ විශේෂයෙන්ම සිංහල ප්‍රජාව ඇතුලේ ආකල්පයට අග්ගාලා මාරුණා. තග්ගාලා මාරු නෑ මේක ඉවර කරන්න ඕනේ කියලා. ඒ ඒ ඒක ආවා. ඒක ඉන්දු ලංකා ගිවිසුම වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩාක් ඒක ඒකෙන් ප්‍රයෝජනීය ගත්තා යටි වෙච්ච ආගමික දෙයින්. ඇත්තටම අන්නේ වගේ ඔය මුස්ලිම් අය අතරෙත් ඔය අල්ලක්සායකට ඊශ්‍රායල් හමුදා යනවා ගහනවා ඔය දකින්නකොට නේද? ඒ ආකල්ප හැංගීම ගොඩක් කෝපයටපත් වෙනවා. ඒ කෝපය පිට කරගන්න ඕන තරම් සංවිධානක් තියෙනවා, සල්ලිත් තියෙනවා, ආයුධත් තියෙනවා. ඉතින් ඒක නිසා මේක අත්‍යන්තයෙන්ම ස්වාධීන නිදහස් විමක් බවට පත් කරන්න ඕනේ. මෙවැනි ගැටුම් වලට ප්‍රධාන ආගමික ස්ථානපත් වුණාම ඒවා බෙදලා හදලා දෙන එක නෙමෙයි කරන්න ඕනේ. අර නියුට්‍රල් පාටි එකකට මේවා පාලනය බාර දීලා සියලු දෙනාට නිදහසේ ආගම අදහන්න අවස්ථාව ලබා දෙන්න. UN එක වගේ. UN එක වගේ එකකට දෙන්න පුළුවන් නේ, ඒක කරගෙන යන්න කියලා අපිට UN එක වගේ එකකට දීලා ඒ කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඔය කරුණු පහ මම හිතන්නේ වහාම ඉෂ්ට කරගන්න ඕනේ. එහෙම නැතුව ඊශ්‍රායලයට කල්බලමින් ඉන්නේ. සිද්ධිය වෙලා සති දෙකකට කිට්ටුයි. තාම ග්‍රවුන්ඩ් ඔපරේෂන් එකක් කරේ නෑ. කල් ඒකලන කලුත් යනවා ඇති. ඉතින් කූඩාරම් ගහන්න ඕනේ, සැපයුම් හදන්න ඕනේ, අරවා මේවා. නමුත් පීඩනයක් තියෙන බව පේනවා. ඒක නිසා ඒක පාවිච්චි කරලා මේ රටවල් දැන් කටයුතු කළ යුතුයි. මොකද නැත්තම් එන්න එන්නම මේක තුන්වෙනි ලෝක යුද්ධයකට ගමන් කරන වාතාවරණයක් ඇති වෙනවා. රොතන මේ කියපු ඉතාම වැදගත් කාරණයක් තමයි බ්‍රිතාන්‍යයට මේකෙන් අද කතා කරන්න අයිතියක් නේ. මොකද බ්‍රිතාන්‍ය තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය කළේ කියලා. නිර්මාණය කරපු විදිහත් ඉතාම වැදගත් කතා කරන එක. දැන් ඔය ඕක එන්නේ 19 සියවසේ අගභාගයේ මේ සයොන්වාදී ව්‍යාපෘතිය ලෝකේ ඉතාම වේගයෙන් නැගිට්ටා. ඔය මේ තියඩෝ හර්ෂල්ගේ ප්‍රධානත්වයෙන්. එතකොට 1897 විතර එයා තිබ්බා ලොකු සමුළුවක්. මේ සමුළුවේ දෙයක් කිව්වා අවුරුදු 50කින් මේ යුදෙව් රාජ්‍ය හදනවායි කියලා. අවුරුදු 48 දී තමයි ඔක හැදුවේ. අවුරුදු 51 හරියට මේක සිද්ධ වුණා. එතකොට ඔය කාලේ විශේෂයෙන් පළවෙනි ලෝක යුද්ධය අවසානයේ පළවෙනි ලෝක යුද්ධය ඉවර වෙනකන් ඔය ප්‍රදේශය තිබ්බේ ඔටෝමාන අධිරාජ්‍යය. අවුරුදු 600ක් විතර තිබ්බ දැවැන්ත අධිරාජ්‍යයක්. ඒකට ඒක බිඳ වැටිලා බ්‍රිතාන්‍ය පළවෙනි ලෝක යුද්ධයෙන් දිනපු පාර්ශ්වය රටක්. ඒගොල්ලෝ හැදුවා අර යුනියන් ඔෆ් නේෂන්ස්, ලීග් ඔෆ් නේෂන්ස්, ජාතිය අතර සංසදය. අධිකාරි පත්‍රයකින් මැන්ඩේට් එකකින් තමයි ඒගොල්ලෝ මේ ඔය පලස්තීනය පවරගත්තේ
Britania pahlawan. Itu kot ehem power agen. Egollo porod yudewu antre Balfour prakashan ini, nata Balfour ke prakashan ini, egollo swang pahlawan ini kaya kedua, oye Palestine atule yudewu antre. Itu kot eviddi Palestine ati bahutre ek janata meh. Ati bahutre kene siat anuwa kiti Muslim Islam bahutre. Yudewu hiti siat dahai. Yudewu siat dahai. Itu kot me prakashan ini atik, swang pahlawan ini kaya hadi matik, kaya besar bahsen yudewu me pradesh tevila jana sanggitiya wenas suna, jana awas. කරණයක් සිද්ධ වුණා. පලස්තීන කාරයෝ ඒකට විරුද්ධව සටන් කරන්න පටන් ගත්තා. දෙවන්ත මර්ධනයක් වොන්ට දියත් කළා. මේ ප්‍රශ්නය ඔය බ්‍රිතාන්‍ය නිර්මාණය කරපු විදිහ අපි පොඩ්ඩක් තේරුම් ගමු. ඒක ඔව් ඇත්තටම දැන් ඔය බ්‍රිතාන්‍ය වගේ රටවල් බොහෝ දුරට බ්‍රිතාන්‍ය අනික් රටවල් වඩා සූක්ෂමයි. ප්‍රංශයට වඩා. මොකද ප්‍රංශය අධිරාජ්‍ය කරන්න ගිහිල්ලා හැමතැනම ගුටි කාලා නාලා ගියේ. වියට්නාමේද, කම්පෝචියාවේද, මේ ආසියාවේ හැමතැනින්ම ඒ වගේම තමයි ඇල්ජීරියාවේ අද වෙනකොට මධ්‍ය ඇමරිකා අප්‍රිකානු රටවල වල ගුටි කාලා නයිජර් විතරනේ හරි මේ මධ්‍ය ඇමරිකා අප්‍රිකානු රටවල වල ගුටි කාලා යන්නේ මොකද මේ ප්‍රංශයේ පොඩි තියෙනවානේ එක පැත්තක හිත හොඳ ගතියකුත් තියෙනවා මේ මේ මත බ්‍රිතාන්‍ය ඊට වඩා සටකපටයි බ්‍රිතාන්‍ය නිතරම තමන්ගේ සංස්කෘතිය අර රාජ්‍යයන් වලට ගිල්ලවනවා අර කොලනි හදන එක වෙනම එකක් ඒ කියන්නේ කැනඩාව ඇමරිකා එක්සත් ජනපදය එතකොට ඔස්ට්‍රේලියාව නව සීලන්තය කොලනි මේවා යටත් විජිත එතකොට මේවයි ඒගොල්ලන්ගේ සංස්කෘතිය නීති පද්ධතිය එහෙම ඇති කරන්න බැලුවා බ්‍රිතාන්‍ය හදපු අන්තිම කොලනි ඕක තමයි ඊශ්‍රායලේ දැන් මුලදී උනේ ඔටෝමානුරු දුර්වල කරන්න එකිනෙකට පටහැනි බලවේග දෙකක් ඒගොල්ලෝ නිර්මාණය කළා එකක් තමයි ඔය යුදෙව් Zion wadir dibu ida kada. Atara moya ben Yehuda ge labu jelek Rusia ave Hebrew hodie hoya age na ikdas atasi hata ade di. Ya mulim moya Hebrew hodie ikene ge na malabasa wane ape me pali basa wage. Dore ka guda na gala ida pase tiedo hoeshel me kada medi hatela. Ara drape sidia teka pransi ati wechara yudanil dahari te rehiwa kara bu waga wi bahage di යුදෙව් වන්ට වෙච්ච අයුක්තිය අසාධාරණී දැකලා යුරෝපයේ පුරාම තිබිච්ච දවන්ත යුදෙව් විරෝධය එක්ක මේ තෝරාගත් ජනතාවක් අපි අපේ තෝරා අපේ දේශයේ අතන ඒ දේශය කරා අපි යන්න ඕන කියලා අදිෂ්ඨානෙන් නැව්වල නැගලා බෝට්ටුවල නැගලා මහමගදී මිය යමින් තුම දුෂ්කරතාවයකින් එන්න තරම් මහා ආවේගයක් ඔළුවලට කැවුවා. ඒකට කට්ටිය ගොඩාක් මූල්‍ය ශක්තියත් ලබා දුන්නා. දැනුම ආවා. එතකොට දැන් ඒ බලවේගය යොදාගත්ත මේ ඔටෝමානිකට විරුද්ධ අනිත් පැත්තෙන් නූතන සෞදි අරාබිය බිහි වෙද්දී ඒ සෞදි අරාබියේ ආගමික පදනම උනේ ඉස්ලාම් ආගමේම විශේෂ කියවීමක් වෙන වහබ්වාදය. ඒතර මේ වහබ්වාදයට බ්‍රිතාන්‍ය ඔත්තු සේවයේ උදව් දුන්නු බව වාර්තා වෙලා තිනවා. මොකද සෞදි වගේ ලොකු රටවල් ටිකක් ගැලෙව්වොත් මෙතනින් එතනනොත් ඔටෝමානික දුර්වල වෙනවා. ඇත්තටම ඔය එංගලන්තය ස්කොට්ලන්තය යටත් කරගන්න අනුගමනය කළේත් ඕක. ඒ කියන්නේ වෙන ජන කණ්ඩායමක් එතන හදනවා. හදලා ඒ ඒ ප්‍රතිපත්තිය බෙදාවෙන් කිරීම කියලා ඔය ජනප්‍රිය තියෙන්නේ මේ ඩිවයිඩ් ඇන්ඩ් රූල් කියලා. ඔය 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 සෙල්ලම හැමතැනම බොහොම බරපතල විදිහට කළා. ඉතින් මේ වර්තමානයේ ඉස්සර සමාජ මාධ්‍ය නොතිබිච්ච නිසා බ්‍රිතාන්‍ය කල්කටාවේ කරපු අමානුෂික දේවල් ඒ වගේම ඉන්දියාවේ සාගත ඇති කරලා වසංගත ඇති කරලා මිනිසු ඝාතනය කරපු හැටි. ඔබ කියන්නේ කාබුල් යටත් කරගන්න බැරි වුණාම පළවෙනි විෂ වායු ප්‍රහාරය වින්සන් චර්චිල් එල්ල කළා. එල්ල කරාම පිටාන්නේ පාර්ලිමේන්තුවේදී මේක ප්‍රශ්න කළාම ඔහු කිව්වේ මොකද්ද? ඒ ඇෆ්ගනිස්තානයේ මිනිස්සු කවුරුවත් මලේ නෑ කියලා. හරි? කවුද ඉන්නේ? සබ් හියුමන්ස්ලා. හරි ඒ කියන්නේ අර්ධ මනුෂ්‍යෝ මේ අපි තමයි මනුෂ්‍යෝ මෙහෙම ඇත්තටම හිට්ලර් ගැන කතා කළාට හිට්ලර් මැරුවේ යුරෝපීය මිනිසුන් යුදෙව්වන් මේ මැරුවේ අහිංසක ආසියාවේ අප්‍රිකාවේ මිනිසුන් හැබැයි මේ මරණ ගමන් කරපු දේ තමයි අර සංස්කෘතිය සූක්ෂම එබ්බුවා ඔබලා තමන්ගේ මතය ගෙනියන්න පුළුවන් සංස්කෘතික පුත්‍රව ටිකක් බිහි කරගත්ත අධ්‍යාපනයෙන් නීතියෙන් ආදි වශයෙන් දැන් අර ඔය කොලෝනියල් කසින්ස්ලා කියන්නේ ඒ ඒක පිහි කරගත්තා. ඒක තමයි බ්‍රිතාන්‍යෙ තිබිච්ච හැකියාව. ඒකල්ල ඒක ඊට පස්සේ ජස්ටිෆයි කරගත්තා. ඉතින් ඔය සමහරු බොහොම
මටත් කියලා දිනන සමහරු මේ ලංකාවේ මේ අපේ තාමතින් ජනප්‍රිය මතයක් නේ මේ සිංහල රාජ්‍ය භාෂාව නොකර හිටියා නම් එහෙම අපිත් ඉංග්‍රීසි කරගෙන ඔක්ස්ෆර්ඩ් යන්න තිබුණා බ්‍රිතාන්‍යයේ තව ටික දවසක් හිටියා නම් එහෙම ලංකාවත් සුරපුරක් වෙන්න තිබුණා වගේ අපිට කියනවා ඒ අර අර අපේ අර ඒ හදපු ඇත්තට මේ බ්‍රිතාන්‍යය ඊටාම සූක්ෂමව හදපු ඒ අර බ්‍රවුන් සහීප් කියලා ඉන්දියාවේ හඳුන්වපු ඒ කණ්ඩායමේ හදපු ඒක වෙන වෙන අධිරාජ්‍යයන්ට කරන්න බැරි වුණා ඉතින් ඊශ්‍රායලයේ යුදෙව්වන්ගේ තිබිච්ච ශූරත්වය තමයි ඒකට අහු වුණේ. ඒ බ්‍රිතාන්‍යයට තද ඕනකමක් තිබුණා මේගොල්ලන්ව ක්‍රිස්තියානිකරණය කරන්න. තමන්ගේ කොලනිය ක්‍රිස්තියානි කොලනියක් කරගන්න. හීබ්‍රු වෙනුවට ඉංග්‍රීසි ගිල්ලන්න. ඒක අරගොල්ලෝ කළේ නෑ. ඒගොල්ලෝ තමන්ගේ අනන්‍යතාවය තවත් සවිමත්ව තවත් බලවත්ව ගොඩනගා ගත්තා. ඒ නිසා බ්‍රිතාන්‍යය මේකේ කොලනිය හැදුවට බ්‍රිතාන්‍යයට ඒකේ පාලනයක් නැතුණා. අනිත් එක හැම මොහොතකම ඊශ්‍රායලයේ සූක්ෂමව තමන්ගේ වාසියට හැම එකම පාවිච්චි කළා. දැන් 15 පළවෙනි ලෝක යුද්ධේ 39 ඉඳන් තිබිච්ච දෙවන ලෝක යුද්ධේ ඊළඟ 1956 ගමල් අබ්දුල් නසර් සූවස්සල ජනසතු කළාම ප්‍රංශයයි බ්‍රිතාන්‍යයයි පැත්ත ගත්තා මේගොල්ලෝ අරගෙන එහෙම. ඒ වගේම ඉතා දක්ෂ විදිහට හැම දෙම ඉතා ඉක්මනින් අපි කියන්නේ එමැලියුවේට් කරගත්තා. ඒවා උකහා ගත්තා. දැන් බ්‍රිතාන්‍ය මේ ප්‍රංශෙන් ලබා දුන්නා මිරාජ් ගුවන් යාන. සති කීපයක් යනකොට ඔක්කොම කොපි එක හදලා ඔක්කොම කළා මෙන්න මාස ගානකින් එනවා කපීර් කියලා. අරකමයි. ඒ වගේම පරමාණු බෝම්බේ. කාට තාමත් ඊශ්‍රායලිය පිළිගන්නේ නැහැ තමන් සතුව පරමාණු බෝම්බේ තියෙනවා කියලා. පරමාණු බෝම්බේ තියෙනවා. පරමාණු බෝම්බයට අවශ්‍ය කරන සියලුම තාක්ෂණය ලබා දුන්නේ ප්‍රංශයෙන්. ඒකට අවශ්‍ය කරන ඉන්ධන ඒගොල්ලෝ හොරකම් කළා ඇමරිකා එක්සත් ජනපදයේ. ඒතර ඒ වගේ මේ මේ ඊශ්‍රායලය මෙතෙන්ට එන්න මහා අදිෂ්ඨානයකින් මේ ඇත්තටම ඒක අතකින් මහා ගරු කරන්න ඕන කණ්ඩායමක් අර අපි වගේ මේ කොලෝනියල් කසින්ලා වුණා. තමන්ගේ අනන්‍යතාවයට අර ටික ඔක්කොම උකහා ගත්තා. දැන් ඔය නෙතනියා වුණත් බොහොම බය නැතුව කිව්වනේ ඇමරිකන් එක සෙබලේ බහින්න එපා කියලා මේ සටනට. මේක අපේ සටනක් අපි කරනවා කියන්නේ. ඒ කියන්නේ ඊශ්‍රායලයේ ඇත්තටම යුද මානසිකත්වය තියෙනකෝ බර. පටන් ඩේවිඩ් බෙන් ගූරියන් ඉතම ශූර පාලකේ. මුලින්ම මම හිතන අයින්ස්ටයින්ට තමයි ඒගොල්ලෝ ආරාධනා කරලා ජනාධිපති. අයින්ස්ටයින්ට ආරාධනා කරා ජනාධිපති වෙන්න. අයින්ස්ටයින් එකට කැමතිුන්නේ නැහැ. මොකද අයින්ස්ටයින්ට ලොකු කම්පනයක් ඇති වුණා මේ පරමාණු බෝම්බේ. ඔහු සැහැන් උදව් කළා පරමාණු බෝම්බේ හදන්න ඕපෙන්හයිමර්ට. ඉතින් ඒකෙන් ඔහු ලොකු කම්පනයකට පත් වුණා. ඒ ඔහු මේ දේශපාලනයට මැදිහත් වෙන්න ගියේ නැහැ. බෙන් ගුරියන් කියන්නේ නම්බර් එකේ රාජතාන්ත්‍රිකයෙක්. බෙන් ගුරියන් වගේම හිටපු හොඳ රාජතාන්ත්‍රිකයෙක් තමයි ඊශ්‍රායලයේ ෂිමොන් ෆෙරෙස්. ඒ දෙන්නටම හමුදා පසුබිමක් නැහැ. අනික ඔක්කොම විශේෂ හමුදාවේ නායකයෝ තමයි ඔය චිර ප්‍රසිද්ධ මොෂේ දයන් වගේ අය යිච්චක් රබින්. යිච්චක් රබින් තමයි 67 යුද්ධයේ මෙහෙව්වේ. ඔහු තමයි ඔස්ලෝ ගිවිසුම ගැහුවේ. ඔස්ලෝ ගිවිසුම ගැහුවම ඔහු අන්තවාදී යුදෙව්ව ඝාතනය කළා. ඉතින් ඒ වගේ මේ ඒ වගේ අය මේ නෙතනියාහුත් විශේෂ බලකාය හිටපු සෙබලෙක්. ඔහුගේ සහෝදරයා එන්ටබේ ප්‍රහාරයේදී මිය ගියා. විපක්ෂ නායකයාත් මේ විශේෂ බලකාය හිටපු ප්‍රධාන නිලධාරියෙක්. ඉතින් අන්න ඒකත් ඒගොල්ලන්ගේ තියෙන ලොකු ගුණයක්. අපේ වගේ නෙමෙයි. අපේ ඔය ප්‍රහාරය ආවනම් මොසාඩ් එක බුදියගෙන හිටියා කුමන්ත්‍රණයක් තිබුණා අරෝමයා කියලා නෙතනියාහුට විරුද්ධ විශ්වාස භංගයක් එහෙම ගෙනල්ලා එහෙම 24 පැයෙන් ජාතික ආණ්ඩුව පිටෙව්වා. හැබැයි මේ යුද්ධයේ සමතේකට පත් වුණා නෙතනියාහු නෙරපයි. ඒක කිසි සැකයක් නැහැ. නමුත් මේ මොහොතේ ඔවුන් එකමුතුව ඉන්නවා. ඒ වගේ මේගොල්ලන්ගේ දැන් යුදෙව් රාජ්‍ය ඊශ්‍රායල් රාජ්‍ය හදලා එක දවසකට පස්සේ අරාබි රටවල් වටේ තියෙන රටවල් ඔක්කොම ඒගොල්ලෝ ආක්‍රමණය කළා. ආක්‍රමණය කළා ගැහුවානේ. ඔක්කොටම ගැහුවා. දැන් ඇත්තටම එතනින් තමයි අර මොෂේ දයන් කියන චරිතය ගොඩනැගුණේ. ඇත්තටම ඔහුගේ ජීවිත කතාවත් මම කියවලා තියෙනවා ඔහුම ලියපු එක. ඉතාමත්ම ඔහු ඔය හිතන විදිහේ යුද නායකයෙක් නෙමෙයි. ඔහුට ඕනකම තිබිලා තියෙනවා ජීවිතයේ අවසාන කාලයේදී අරාබින් එක්ක සමගියකට යන්න. නමුත් ඊශ්‍රායලයේ හිටපු අන්තවාදී පිරිස ඔහුට ඉඩ දුන්නේ නැහැ. ඒ වගේම ඔහු විපක්ෂයට ගියා. ඔහු සමාජවාදී බෙන් ගුරියන් වාදී. ඔහු විපක්ෂයට ගියා කම්කරු පක්ෂයට. ගිය වෙලාවේ තමයි 67 ගමල් අබ්දුල් නසර් දවැන්ත යුද සූදානමක් කරේ අරාබි ජාතිකවාදයේ ඉහළටම නංවලා. ඒ අවස්ථාවේදී මිනිස්සු පාරට බැස්සා. කාන්තාවෝ ළමයි වඩාගෙන ටෙල් අවිව වල පාරට බැහැලා කිව්වා මොෂේ දයන්ව කැඳවන්න කියලා සටනට. ඉතින් මොෂේ දයන් හමුදා නායකයා කළා. ඔහු දින හයේ යුද්ධයේදී ඔහු කරේ ඇත්තටම අර කට්ටිය අරාබි රටවල් වල අය ඉස්ලාම් ආගමික දිනයක විවේක පාඩුවේ ආගම අදහන මොහොතේ ගුවන් ප්‍රහාරක බලය සම්පූර්ණ විනාශ කළද.
Oye, dina hai yudhya nta mulimu gasa ati regol ala gandhi. Okkuma ala gandhi. Sinai, Egyptu yang ala gandhi emai. Ita pas se hatta tunne yom kipur reken tamai Egyptu attekka sama kami vela Sinai valin kotasak dunni. Itu kan ayo kat tekka mati ena tawa wedagat dekta mau ke anip pette dek. Das nama se hatta hatta rebihena Palestina vimukti sangvidane PLO ke Egyptu ke Cairo vela. Tama egollo mulimu me palveni rasiyam patwan. Itu kota ඒකත් එක්ක මේකත් එක්තරා විදිහක සමානයි අර ලංකාවේ LDT ප්‍රශ්නේ අර දැන් කාලයක් ඔය චෙල්වනායකම්ලා අපු මාර්ගයක් තිබුණා ඊට පස්සේ ඔක 70 දශකයේදී ඒ ඊට වඩා මිලිටන්ට් එහෙම නැත්නම් ඊට වඩා දරුණු යුදකාමී LDT සංවිධානයේ මේ වගේ යුදකාමී සංවිධාන මතුවීමක් සිද්ධ වෙනවා ඊට සමානයි කියලා මම හිතනවා මේ පලස්තීනයේත් PLO එක සහ ඊට පස්සේ හමාස් මේ ඔව් මෙහෙ දෙමළ සංවිධානවල එක නිකන් අර ජනතාමය වශයෙන් මේ කවුරුවත් ගිහිල්ලා මේ පිටින් ප්‍රභාව සිංහලියෝ කියලා රටක් හැදුවේ නැහැ නේ එහෙම සමාන කරන්න බෑ නමුත් ඇත්තටම ජය ආජාවදන කරපු ලොකු වරදක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී හිටපු පිරිස පළවා හැරපු එක අමිත ලිංගම්ලාව පළවා හැරපු එක කරගත්ත ලොකු වරදක් ඔහු ඊට වඩා භයානක හතුරෙක් හදාගත්ත අර ඇමරිකාව ඒ කියන්නේ ඒ කාලේ JR වැඩ කළෙත් ඔය ඇමරිකන් මානසිකත්වෙන්නේ කැලේ දැන් PLO එකත් එක ගනුදෙනු කරන්න පුළුවන් නේ PLO එක ගමල් අබ්දුල් නසර් තමයි ඕක සම්පූර්ණම අරාබි ලෝකයේ වීරය හැටියට ඕකට මැදිහත් උනේ. එතකොට ඔහුට නොබැඳි ව්‍යාපාරයේ ලොකු ශක්තියක් තිබුණා. එයාකට අපි කතා කරන මොකද හේතුව මේ ගමල් අබ්දුල් නසර් මේ අරාබි ජාතිකවාදී ප්‍රවේශය ඉතාම වැදගත් මොකද ආගමික නඹරුවකට යන්නේ ජාතිකවාදී නඹරුවකට ඒකේ ඇත්තටම උනේ මේ 48 යුද්ධෙන් අරාබි රජවරු ඔක්කොම පැරදුනා ඊජිප්තු රජාද ජෝඩාන් රජාද සිරියාවේ රජාද රජවරු ඔක්කොම පැරදුනා පැරදුනා මේ හමුදා නිලධාරීන්ට මහත් වූ ලැජ්ජාවක් ඇති වුණා මේ පොඩි රටකට අලුත් රටකට අපි පැරදුනා කියලා සහ අපි අනාත වුණානේ විශාල පිරිසක් අනාත වුණා ඉතින් ඒ නිසා ඒ රජවරු පළවා හැරීමේ කුමන්ත්‍රණ වැඩපිළිවෙලක් ආරම්භ වුණා. ඒක ප්‍රධානියා තමයි පළමු යන්න තමයි ගමල් අබ්දුල් නසර්. ඔහු හැබැයි මෙහෙමයි. ඔහු මුස්ලිම් බ්‍රදර්හුඩ් එක. දැන් ওই හමාස් සංවිධානය ආරම්භ වුණේ ඉස්ලාමීය සහෝදරත්වයෙන්. ඊජිප්තුවේ තිබුණු බලවත්ම එක තමයි මුස්ලිම් සහෝදරත්වය. මුස්ලිම් සහෝදරත්වයට ඔහු ඉඩ දුන්නේ නැහැ. ඔහු ඒක මර්ධනය කළා. ඊළඟට කොමියුනිස්ට්වාදයට ඉඩ දුන්නේ නැහැ. ඔහු ඒක මර්ධනය කළා. ඔහු එක්තරා අවස්ථාවක උත්සාහ කළා මේ ඇමරිකා එක්සත් ජනපදයේ යම් යම් උපකාර ගන්න ওই නයිල් ගඟේ අස්වාන් වේල් එහෙම ඉදි කරන්න ඇමරිකාව ඔහුට සැලකුවේ නැහැ ඊට පස්සේ ඔහු කෙලින්ම සෝවියට් දේශයේ පැත්තට ගියා ඔහු සූවස්සල කොහොමත් ඊජිප්තුවට අයිති වෙන්න හිටියේ 1968 දී නමුත් ඔහු අවුරුදු 12කට කලින් මේක ජනසතු කළා යුද්ධය කැඳවා ගත්තා යුද්ධෙන් ඔහු පැරදුනා නමුත් සෝවියට් සංගමයේ මැදිහත් වීමත් එක්ක උට ලොකු හයියක් ලැබුණා එනකට ඔහු ජාත්‍යන්තර තලයට ගියා ගිහිල්ලා අර නොබෙන්දි සමුළුව කියන එකේ ප්‍රධාන චරිතයක් වුණා. ඊළඟට ලිබියාව, සිරියාව, ඉරාකය කියන මේ රටවල් සියල්ලම ඊජිප්තුවත් එක්ක එකහු කළා එක්සත් අරාබි මේ රාජ්‍යයක් හැදුවා. රාජ්‍ය ටික දවසක් තිබුණා. බාත් සමාජවාදී පක්ෂය මේ හැමතැනම පැතිරලා තිබුණා. එක කාලයක ඔය ඉරාක බාත් සමාජවාදී පක්ෂයෙන් ජනතා විමුක්ති පෙරමුණටත් සල්ලි හම්බ වුණා කියලා එහෙම අර චෝදනාවක් ආවේ. මේ අපි මේ ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණ නියෝජිතව ඉරාකේ බාත් ව්‍යාපාරයට ගියා. එකතු වුණා. ඒ වගේම මැතිනිට උදව් කළා කියලා චෝදනා තිබුණා. ඇත්තටම අපිටත් උදව් කරා ලංකාවට ඔය තෙල් පිරිපහදු එහෙම ලැබුණේ ගමල් අබ්දුල් නසර්ගේ. ඒ කාලේ තිබිච්ච මේ අරාබි ජාතිකවාදී උණුසුම් අවස්ථාව තමයි මේ දැන් ඔය ගඩාෆි කියන්නේත් ඔය ඒ දැන් 70 දශකයේ ඉතාම අර ආශ්වාදිනිය චරිතයක් නේ. ගඩාෆි ගමල් අබ්දුල් නසර්ගෙන් මග ගිය ඔහුගේ නායකත්වයේ පිළිගත්ත කෙනෙක්. ඔහුත් හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලගෙන ඔහුත් මුලදී කොමියුනිස්ට්වාදයට විරුද්ධ වුණා සමාජවාදයට විරුද්ධ වුණා ඉස්ලාමීයවාදයට විරුද්ධ වුණා ඒක එක්තරා ඔහුත් අර ගමල් අබ්දුල් නසර්ගේ රාජ්‍යයට එකහු වුණා කෙටි කාලයකට ලිබියාවත් ඉතින් මේ ඒගොල්ලෝ ඔක්කොම එක්තරා වෙනස් තලයක පිරිසක් ඉතින් ඇත්තටම එක්සත් ජනපදයේ කලේ සදාම් හුසේනුත් එහෙමයි ඒතර ඒ දැන් ඉන්න අසාද් ජනාධිපතිවරයා සිරියාවගේ තාත්තත් එහෙමයි එතකොට ඒ සියලු දෙනාම එක්තරා සමාජවාදී නැඹුරුවක් තියෙන යම් ප්‍රජාතන්ත්‍රවාදියෙකුට ඒකාධිපති ස්වරූපෙකුත් තිබිච්ච විරුද්ධවාදීන් මර්ධනය කරපු එහෙම පිරිසක් විරුද්ධවාදීන් ඉතින් ඔය ස්වභාවයක් හැටියට ඔක සමාජවාදී ධනවාදී කියලා නෑනේ විරුද්ධවාදීන් මර්ධනයට නේද මුළු දකුණු ඇමරිකාවෙම ජුන්ටාවන් ගෙනිච්චේ දක්ෂිණාංශික ජුන්ටාවන්නේ නමුත් මේ එක්සත් ජනපදයේ කරගත්ත ලොකුම දේශපාලන වැරැද්ද තමයි මේ සාකච්ඡා මේසේ කරගන්න තිබිච්ච දේ අමිත ලිංගම් එක්ක ජයාට කරගන්න තිබිච්ච දේ ප්‍රභාකරන් එක කරගන්න බැරි වුණානේ. හරි. ඒ වගේම ඔහු ඉන්දියාව මේ ප්‍රශ්නට
මැදිහත් කරලා ඇතර මේ ප්‍රශ්නේ අපිට පාලනය කරන්න බැරි තත්ත්වයක් ඔය LTT ප්‍රශ්නේ පත් උනේ ඉන්දියාව නිසා. ඒකට ජයවර්ධන ජනාධිපතිගේ මේ විදේශ ප්‍රතිපත්තියේ සැහෙන බය බලපෑමක් තිබුණා. ඉතින් අර අන්නේ වගේ කාරණාවලදී මේ බොහොම සැලකිලිමත් නොවීමේ ප්‍රතිඵල ලෝකේ හැමෝටම දැනෙන්න පුළුවන්. ඒ නිසා මේවර එකක් පැහැදිලි යුක්‍රේන යුද්ධෙනුත් ඒක පැහැදිලි වුණා. එක්සත් ජනපදයේ සිතැඟියාව අනුව ලෝකේ ප්‍රශ්න විසඳපු යුගය දැන් ඉවරයි. එතකොට දැන් ඕකත් එක්ක ඊළඟට එන ප්‍රශ්නය තමයි මේ හමාස් සංවිධානයේ පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක. ජනප්‍රිය මතයක් තියෙනවා මේක ඉරානයෙන් උදව් කරනවා. මෙතන බෙදීමක් තියෙනවා ෂියා මුස්ලිම් සුන්නි මුස්ලිම් බෙදීම. නමුත් අර ඒගොල්ලෝ ඒකාබද්ධ කරන සාධකයේ තමයි මේ දෙගොල්ලන්ගේම පරමාතුර ඊශ්‍රායලනේ. එතකොට අනිත් පැත්තෙන් හමාස්කට උදව් කරනවා තුර්කිය සහ කටාර් රාජ්‍ය. කටාර් රාජ්‍ය බොහොම සංකීර්ණ භූමිකාවක් නිරූපණය කරන එක පැත්තෙන් ඒගොල්ලෝ මේ හමාස් සංවිධානය අල්-කයිඩා මේවා එක්ක සම්බන්ධතාව තියෙනවා. අනිත් පැත්තෙන් මේගොල්ලෝ ඇමරිකාව එක්ක සම්බන්ධතාව පවත්වාගෙන යනවා. එතකොට මේ සංකීර්ණ තත්ත්වය කොහොමද තේරුම් ගන්න? මේ කවුද මේක පිටිපස්සේ ඉන්නේ? තව රටවල් කවුද මේගොල්ලන්ගේ හමාස් එකේ කවුද සියල බාප්පල මහප්පල කවුද ඒගොල්ලෝ? නෑ ඇත්තටම හමාස් එක බිහි වෙන්නේ PLO එක ඇතුළෙන්නේ. PLO එක තවදුරටත් ඊශ්‍රායලය අර එක සාමගියුසුමට යන බව තේරුම් ගත්තට පස්සේ තමයි හමාස් එක ඇති වෙන්නේ. මේක වයසට ගිය යසර් අරපත්ලට මොහමඩ් අබ්බාස්ලට කරන්න බෑ, අපි කරන්නම් කියලා අර තරුණ පිරිස. ඒකට බලපෑවා මුස්ලිම් බ්‍රදර්හුඩ් එකේ බලපෑම. සුන්නීවරු අතර තියෙන බලගතුම ව්‍යාපාරයේ මුස්ලිම් බ්‍රදර්හුඩ් එකනේ. එතකොට ඔය දැන් අල්-කයිඩා එකේ මෑතදී ඝාතනය කරපු මේ ඒ නායකයත් බ්‍රදර්හුඩ් එකෙන් ආපු කෙනෙක්. ඇත්තටම ලංකාවෙත් ඔය මෙහි බ්‍රදර්හුඩ් එකේ පිටුවහල් කරපු අය ඇවිල්ලා තමයි ලංකාවෙත් මුස්ලිම් ආගමිකත්වයේ ප්‍රබෝධණයට දහනමින් සීවසේ අගභාගයේදී හේතුභූත වුණේ. එතකොට මේකෙදි මේ ඒ බ්‍රදර්හුඩ් එකේ ඉස්ලාමීය බලපෑමෙන් ආවට යුද ගැටුමට ගියාට පස්සේ ඒගොල්ලන්ට සිද්ධ වුණා වෙන වෙන තැන් වලින් ගන්න. කටාර් එක කියන්නේ දැන් ඇත්තටම නෝර්වේ රට ඉස්සර කරපු දේ කරන දෙයක්. නෝර්වේ වල ජනගහනය මිලියන 3යි. හැබැයි විශාල ධනයක් තිබුණා. ඒ නිසා සොෆ්ට් පවර් එකක් හැටියට වැඩ කළා. හැබැයි ඒගොල්ලෝ වැඩ කරද්දී ඒගොල්ලොන්ගේ යටි දේශපාලනය තිබුණේ කොහොමත් බටහිරට පක්ෂපාතයි. නමුත් කටාර් එක උඩා ජනතාවක් ඉන්නේ, මම හිතන්නේ ලක්ෂ 4-5ක් ඉන්නේ වර්ග කිලෝමීටර් එක්ලොස්තාව පිට බිලියන 200 කට දැවන්ත ආර්ථිකයක් ලෝකේ තියෙන, මම හිතන්නේ ඒක බුද්ධිල ආදායමෙන් ගත්තොත් ධනවත්ම රට කටාර් එක. එතකොට ඒ කටාර් එක පහුගිය කාලෙදී තමන්ගේ පරිමාණයට නෙමෙයි මේ ලෝක දේශපාලනයේ ඒගොල්ලන්ගේ සිටියම ඇඳගත්තේ. පුංචි තිතක් තිච්ච දිවයිනක් නෙමෙයි මේක, මහද්වීපයක් වුණා. ඒ කියන්නේ අල් ජසීරා කියලා එකක් ඇරියා. CNN, BBC ඔක්කොම නිකන් තුරපට්ටම් වෙලා ගියා. ඩෝහා ප්‍රධාන වාණිජ මධ්‍යස්ථානයක් කරා. කටාය ආවේස් කියන එක දැන් සිංගප්පූර ආවේස් එකටත් වඩා එමිරේට්ස්ලට වඩා ලොකුයි. ඊළඟට අර ෆුට්බෝල් මැච් පගාව දීලා හරි ගෙනාවා. ගෙනල්ලා ගැස්සෙව්වා හරි. එතකොට ඒ වගේ මේ දැන් කටාර් රේසස් යනවා, මේ ඇත්ලටික් රේසස් යනවා. ඊළඟට තලිබන්ලාට රැකවරණය දුන්නේ කටාර්වල. ඇමරිකාවත් එක්ක සාකච්ඡා කරන්න එතන ඇමරිකන් කඳවුර තියෙනවා. එතකොට යුක්‍රේනයේ හිරකාරව නිදහස් කරගන්න ඕන වුණාම ඉන්නේ කටාර් එකට. හමාස් එක හම්බු වෙන්න ඉරානයේ යන්නේ එතෙන්ට. ඊළඟට කටාර් එක කාලෙක ඔය සෞදි අරාබිය, එක්සත් අරාබි එමිරාජ්ය එහෙම එකහු වෙලා වටලෑමක් කළා. ඉල්ලීම් 13ක් දැම්මා. ඔය අල් ජසීරා වාහන එකත් එක ඉල්ලීමක්. ඒ වගේම ඔය හමාස් වගේ සංවිධානවලට සල්ලි දෙන එක නවත්තන්න කියන එකත් එක ඉල්ලීමක්. හැබැයි ඒව කරේ නැහැ එකක්ක. ඒ වෙනුවට ඒගොල්ලෝ වඩාත් ශක්තිමත්ව නැගිට්ටා. එතකොට ඉරානයේ එක්ක හදාගත්ත උපාය මාර්ගික සම්බන්ධතාවයක්. ඉතින් ඇත්තටම මේ පොඩි රටක් ආර්ථික සමාජීය හැටියට හබ් එකක් වෙලා, ඉකොනොමික් හබ් එකක් වෙලා දේශපාලනික වශයෙන් මහා බලවතෙක් වෙන හැටියකට උදාහරණයක් හැටියට ගන්න පුළුවන් හොඳම රටක් තමයි කටාර්. ඇත්තටම මේ ලංකාවත් ඔය සෙල්ලම හරියට ඉගෙන ගත්තොත් දැන් කටාර් එක චූටි රට කිට්ටුව කොච්චර ලොකු රටවල් තියෙනවද? මේ පැත්තේ ඉරානය, අර පැත්තේ සෞදිය එක ගොඩබිම් සම්බන්ධ ඔක්කොම තියෙද්දි මේක මෙතන ඉන්නව අල්ලගෙන ඉන්නවා. වටේ හැමෝ එක්කම ගනුදෙනු කරන හැමෝටම කටාර් ඕන. කටාර් ආක්‍රමණය කරන්න, කටාර්ට සම්බාධක පනවන්න එහෙම ඇමරිකාව හෝ වෙන රටක් හිතන්නේ නැහැ. ඒ වගේම ඔය මෑතදී ඉරානය හා සෞදි අරාබිය යා කරන්න චීනය ගත්ත උත්සාහයේදී කටාර් එකත් ඒකට සම්පූර්ණ ශක්තිය ලබා දුන්නා. ඒ කියන්නේ මේ ඩුබායි, ඒ වගේම ඩෝහා, සිංගප්පූරු කියන ඒ රටවල්
තමන්ගේ පරිමාණයට වඩා නේද ලොකු දෙයක් කරන ඉස්සර නෝර්වේ තමයි ඕක කළේ ඔස්ලෝ හැමදැනම ගියොත් ඔස්ලෝ ගියසු දැන් ඔස්ලෝ සම්මුතිය අපිට මෙහෙ කරා ඒත් පැලස්තීනයේ පැලස්තීනයේ කරේ ඔස්ලෝනේ ඒ වගේම ඔය දකුණු ඇමරිකාවේ තිබිච්ච සටන් ගොඩක් වාමාංශික ඒවා මේවා මම හිතන්නේ පළවෙනි වතාවට පැලස්තීන විමුක්ති සංවිධානයේ 2 ස්ටේට් සොලියුෂන් එක පිළිගත්තේ ඔස්ලෝ සම්මුතිය ඉස්රායිල් සම්මුතිය දෙකක් ආවනේ මේ මං කියන්නේ ඒ වෙලාවේදී යම් විදියකට මේ බිල් ක්ලින්ටන් සහ බරක් ඔබාමා අර බටහිර ආසියාවේ තිබිච්ච ලොකු බර හිමිහිට අයින් කරගන්න සෑහෙන බුද්ධිමත්ව කටයුතු කළා. ඒකත් එක්ක ඔස්ලෝ සම්මුතියත් එකට ගියා. හැබැයි මේ කටාර් රාජ්‍ය කියන්නේ එක්තරා ආකාරයකට දැන් මහද්වීපයක්. ඒක චූටි දිවයිනක් නෙවෙයි. අහි බලපෑම සුවිශාලයි. ඒකට ඒගොල්ලන්ගේ ගෑස් සම්පත ඒගොල්ලන්ගේ අර දූපතක් තියෙනවා. ඒකේ කොටසක් අයිති ඉරානයට කොටසක් අයිති මේ කට්ටියට. දවැන්ත ගෑස් සම්පතක් තියෙනවා. හැබැයි මේ ගෑස් සම්පතම විතරක් නෙවෙයි මෙතන තියෙනවා මේ ශූර දේශපාලන බුද්ධිය. ඒ ක්‍රියාවලිය මෙහෙවමින් පියවරෙන් පියවර තමන්ගේ රට ලෝක සිතියමේ ඉහලින් ඔසවලා තියන් ගත්ත පියවරවල් ටික අරගෙන කළා ඒක. දැන් සිංගප්පූරුවට කරන්න බැරි වෙච්ච තැවැන්ත දේශපාලන නායකත්වය සිංගප්පූරුවේ දේශපාලන නායකත්වයක් නැහැ නේ ආර්ථික නායකත්වයක් තිබුණාට කටාර් එක අරන් තියෙනවා. ලංකාවටත් හොඳ උදාහරණයක් මේ රට මේ ක්‍රියා කරන ආකාරය. ඔය වගේ මේ මේ මෑතක ඊයේ පෙරේදා යුවල් නෝවා හරාරි ලියතිබ වොෂින්ටන් පෝස්ට් එකට ආටිකල් එකක් මේ අර්බුදය ඇති වුණා ඊට පස්සේ කියලා තිබ්බ කාරණේ තමයි ඊශ්‍රායලයේ විශේෂයෙන්ම නෙතන්‍යාහුගේ පාලනය මේ ජනකාන්තවාදයේ ගොදුරක් වටපත් වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ පහුගිය කාල සීමා 30 වර අධිකරණ ප්‍රතිසංස්කරණ මේ වගේ මේ ෆා රයිට් එකේ දැන් ෆා රයිට් එකට ගියේ ඒකේ ගොදුරක් වටපත් වීම සහ ඒ ජනකාන්තවාදයේ ගොදුරක් වටපත් වීම නිසා තමයි අවසානයේ මේ ගෙදෙට්ට වැවිලා ගහලා යනකම් මේ දන්නේ නැති කියලා. ඒගොල්ලෝත් අර ලංකාවේ කට්ටිය වගේ ගහයි කියලා හිතුවට මෙච්චර ගහයි කියලා හිතුවේ නෑ. ඒ මානසිකත්වයේ හිටියද කියලා ප්‍රශ්නයක් එනවා. ඒකට ඊශ්‍රායලයට මොකද්ද වුනේ මේක? දැන් මොසාඩ් එක තියෙනවා, ෂින්බෙට් එක තියෙනවා. මොසාඩ් එක ගැන චිත්‍රපටි හදනවා, කතන්දර කියනවා. ලෝකෙ හැමෝම මොසාඩ් එකට බයයි. CIA එකයි මොසාඩ් එක කිව්වම ඉතින් මේ ලෝකෙ ප්‍රන් කරගෙන පාලනය කරගෙන ඉන්න කට්ටියනේ. ඉතින් මොකද්ද මේ වුනේ? මේ කොහෙන් මොකක්ද මේ සිද්ධ වුනේ කියන එක ගැන හැමෝටම ලොකු මේ වික්ෂිප්ත භාවයක් තියෙනවා. මොකද්ද ඒ ගැන හිතන්නේ? නෑ, ඒක ඇත්තටම යුවල් හරාරේ ගත්තාම මේ අර ටිපිකල් අර යුදෙව් බුද්ධිමත්. ඒ කියන්නේ පසුගිය කාලේ ඇන්ත්‍රොපොලොජිස්ට් කෙනෙක් හැටියට, ස්ටෝරියන් කෙනෙක් හැටියට මේ ලෝක සිටියේ මේ ටෙල්ලවිව් නගරය උස්සලා දීපු කෙනා තමයි මේ සේපියන්. එතකොට අර මේ හෝමෝ ඩියස් වගේම ඔහුගේ ඔය 21 questions for the 21st century කියන කෘති තුන, ඒ වගේම ඔහුගේ කරපු සාකච්ඡා එක්කම මේ අර යුදෙව්ව කවුද, ඒ කියන්නේ යුදෙව් බුද්ධිමතා කොයි වගේද කියන එක හොඳ ක්ලැසික් එක්සැම්පල් එක තමයි මේ අර මේ ඔහු. ඉතින් ඔහු කීප එක ඇත්තටම මේගොල්ලෝ හිතුවා මේ 2021 දී හමාසයකට ගහලා අල්ලක්සායකට ගිහින් ගහලා දැම්මම මුන් ආයි එන එකක් නැහැ කියලා කාලෙකට. අර එනවනේ පොඩි මේක නේද? මුන් ආයි එන එකක් නැහැ. දැන් ඔය අපි වුණත් ඔය රිලැක්ස් වුණානේ අපේ හමුදාව එහෙම. අපි LTT එකට ගහපු එක මතක ඇති. ඒ හින්දා අව එක එකක්වත් තව කාලෙකට එන එකක් නැහැ කියලා අර කොහොම ආඩම්බරෙන් තමන්ගේම මේකෙන් කන්නාඩියෙන් තමන් බලාගෙන නේද තමන් ඒකට වසඟ වෙලා අන්න එහෙම ඒක තමයි ප්‍රධාන හේතුව. එහෙම නැතු මේක මේ මොසාඩ් එක දැනන් හිටියා දැනගෙන හිටියා හරි එහෙම එකක් නැහැ. ඇත්තරම ඊජිප්තුව මේගොල්ලන්ට පොඩි තොරතුරක් දීලා තිනා මෙහෙම පුහුණු වීමක් කරන විත්තිය. නමුත් අර කිව්වෝ වගේ අර අපේ ආරක්ෂක ලේකම්තුමා කිව්වා වගේ ගහයි කියලා හිතුවට මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ වගේ දෙයක් වුණා තමයි එතන. ඒකෙන් අර ෂින්බෙත් එක කියන්නේ මේ රාත්‍රියේ නොනිදා ඇහැරෙන ඉන්න කෙන තමයි ෂින්බෙත් කියන එකේ තේරුම. අන්තිමට ඒ තේරුමකුත් තේරුම. අනිත් තව ලොකුම ප්‍රශ්නේ ඊශ්‍රායලයේ පුදුමාකාර විදිහට මේ නවීන තාක්ෂණයට බරවීම. ඒ තාක්ෂණය පාවිච්චි කරලා ඕනෑමට වඩා ඒකේ මත යැපෙන්න ගියාම වෙනස් ප්‍රාථමික තාක්ෂණයකට ඒක යටපත් වෙනවා. මම ළඟක ගියා මේ වැදගත් තානාපති කාර්යාලයකට ටයිප්‍රයිටර් පාවිච්චි කරන්න. මං අවයි කියලා. නෑ අහවල් කට්ටිය හිතනවා අපි කොම්පියුටර් පාවිච්චි කරන්න කියලා උන් ඒවා හැක් කරන්න බලනවා අපිට නේද අන්න ඒ වගේ. ඒකර මේ අරගොල්ලෝ පාවිච්චි කරපු ප්‍රාථමික තාක්ෂණය අරගොල්ලන්ගේ සර්වෙලන්ස් වලට අහුවෙන එකක් නෙවෙයි. ඒගොල්ලෝ තමාට ටෙලිෆෝන් කන්වර්සේෂන් අහගෙන ඒවා මේවා කරගෙන ඒරියල් මේවා දාගෙන එහෙම හිටියට මේක මේ ප්‍රාථමික තාක්ෂණය පාවිච්චි වෙනකොට ඒක අහුවෙන්නේ නැහැ. ඔක මේ වියට්නාමේ දිත්ුණා ඇමරිකන් හමුදාවලට. ඒ කියන්නේ තාක්ෂණයේ එක මට්ටමකට ගියාට පස්සේ ප්‍රාථමික තාක්ෂණය පාවිච්චි කළාම ඒක
ඒක අවුට් අරකට මුණ දෙන්න බැරි වෙනවා ප්‍රාථමික තාක්ෂණයට මුණ දෙන්න බැරි වෙනවා ඒ ඒ ඒ කරුණු දෙක තුන වුණා තමන් පිළිබඳ තියෙන ඕවර් එස්ටිමේට් එක තමන් පිළිබඳව ඇති වෙලා තියෙන වගාඩම්බර පොර හැංගීම ඒ වගේම 2021 ගහපු ගැහිල්ල මතක නම් තොපියායි එන්නේ නැහැ කියන හැංගීම සහ අධිතාක්ෂණය මත තියෙන යැපීම ප්‍රශ්නේ මෙන්න මේකයි ඔය ඊයේ පෙරේදා ස්පිරිතාලයක දරුණු සිදුවීමක් වුණානේ දැන් ඕක තාක්ෂණයෙන් විසඳන්න පුළුවන් ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන්නේ ඒගොල්ලන්ගේ කීයක් තියෙනවද සැටලයිට්? ආ යුරෝපෙට කීයක් තියෙනවද? චීනෙට කීයක් තියෙනවද? කොහෙන්ද මේ ප්‍රහාරය ඒ වෙලාවට ආවේ කියන එක ඔය සැටලයිට් ඉමේජ් වල තියෙන්නම ඕන. මොකද මං හොඳටම දන්නවා අපේ යුද්ධයේ වෙලාවේ අපේ කාලතුවක්කු ප්‍රහාර හොඳටම මොනිටර් කරා ඇමරිකන් සැටලයිට් වල. හරි. එතකොට මේ සැටලයිට් ඇමරිකන් සැටලයිට් වල අර ෂැඩෝ එන වෙලාවට කියන්නේ ඒකට අහු නොවන වෙලාවල් බලලා කාලතුවක්කු ප්‍රහාරයෙම ඉල්ල කරපු අවස්ථාවක් තිබුණා. කෙසේ නමුත් මේක තියෙන්නම ඕන. ඔය වොයිස් රෙකෝඩ් එකක් පෙන්වලා තියෙනවා. ඕවා දැන් අද එච්චර පිළිගන්න පුළුවන් දේවල් නෙමෙයි මේ ළඟදී සුඩානයේ නායකයාගේ ඩීප් ෆේක් එකක් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලින් ජෙනරේට් කරපු ඩීප් ෆේක් එකක් ආවා. ඒක ඩීප් ෆේක්ද නැද්ද කියලා හොයාගන්න මොකද ඊශ්‍රායලයේ මේ පැත්තෙන් කැළපැමිණි. ඒ නිසා මේක මැදිස්ත්‍ර රටක් විසින් සැටලයිට් ඉමේජස් හරහා ඔප්පු කරන්න ඕන එකක්. මේ රෝහලේ සිදුවෙච්ච යුද අපරාධය කලේ හමාස්ුරු කියන විදිහට ඊශ්‍රායලයේද නැත්නම් ඊශ්‍රායලයේ කියන විදිහට අර ජිහාඩ් කල්ලියද එතකොට මේකත් එක්ක ඊළඟට අවසානයේ ලෝකයට අපි හැමෝටම මුහුණ දෙන්න ප්‍රශ්නේ තමයි දැන් රුසියානු යුක්‍රේන යුද්ධය ආවට පස්සේ බලශක්ති මිල ගණන් වලට එක බලපාපු ආකාරයත් එක්ක ලෝකයේ රටවල් ගණනාවක ආණ්ඩුවට දේශපාලන කුණාටුවට මුහුණ දෙන්න සිද්ධ වුණා. බ්‍රිතාන්‍යයට අවුරුදු 40කට පස්සේ වැඩිම උද්දමනය වාර්තා වුණා. පොඩි රටවල් ගොඩකට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුණා. එතකොට දැන් මැද පෙරදිග ගිනි ඇවිලීමත් එක්ක විශේෂයෙන් මේකට ද ඉරානය වගේ රටක් ඇදිලා ආවොත් තත්ත්වය අතිශයින්ම සංකීර්ණ වෙන්න පුළුවන්. එතකොට මේකත් එක්ක මේ තෙල් මිල සම්බන්ධ ප්‍රශ්නය එතකොට දේශපාලන කුණාටු ඇතුවේ මේ හැම දෙ එක්කම මොකක් වෙයිද අනාගතයේ මොකක්ද තියෙන තක්සේරුව වලක්කා ගත යුතු ඒ තත්ත්වේ බයිඩන් කිව්වේ ඩොන්ට් කියලා කියන්නේ මේක මේ ඊශ්‍රායලයෙන් ඔබ්බට පැතිරියාම වලක්කා ගත යුතුයි ඒක අපිටත් දරුණු විදිහට බලපානවා අපිත් කොහොමද දැන් වලේ වැටලා යන්නේ නැමන් නැතු ඉන්නකොට ඔය ඇස්සේ තව තෙලුත් ගණන් ගියොත් එහෙම අපට ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා නමුත් ඒ වගේම යුරෝපයට හා උතුරු ඇමරිකාවටත් මුහුණ දෙන්න වෙනවා මේ ගැටළු වලට ඉතින් ඒක නිසා ඒ වගේම මේ ඉරානය හෝ හිස්බුල්ලාවරු මේ සටනට දැනට නම් මං හිතන්නේ ඊශ්‍රායලයේ අදහසක් නැහැ ලෙබනනයට ගහන්න මොකද 2007 දී හොඳ පාඩමක් ඉගෙන ගත්තා ලෙබනන් ගිහිල්ලා. ඒ වගේම අද හිස්බුල්ලා කියන්නේ 2007 හිස්බුල්ලා නෙවෙයි. අවියාවුද අතුනොත් පිරිස් බලය අතුනොත් අධ්‍යක්ීම අතුනොත් ඉහළ ගණ එකක්. ඒ නිසා ඊශ්‍රායලයට විශාල සටනක් කරන්න වෙනවා හිස්බුල්ලාවරු පරාජය කරන්න. ඒක හමාස් වරුන්ට වඩා බොහොම බරපතල සටනක්. ඒ වගේම මේගොල්ලගේ මිලිටරි බලයත් මිලිටරි බල ලක්ෂයක් ඉන්නවා. මෙතන ඉන්නේ 30,000යි. ඒ වගේම හිස්බුල්ලාවරුන්ගේ සහායයට අනිවාර්යයෙන්ම ඉරානේ එනවා. ඔය ප්‍රශ්නේ සෞදි අරාබියටත් ආවා යේමනේ. ඔවුන් හූතිවරුන් පරද්දන්න නිකන් ගියා. අන්තිමට බොක් ඩවුන් වුණා. අන්තිමට සිද්ධ වුණා ඉරානෙත් එක්ක ගණදෙනුවකට යන්න. ඊළඟට ඉරානයට එහෙම පහර දෙන්න මේකේ යුද්ධේ ක්‍රියාදාමයක් හැටියට ඊශ්‍රායලයේ එක්සත් ජනපදයේ තීරණය කළොත් රුසියාව අනිවාර්යයෙන්ම ඉරානයේ සහයට එනවා චීනය ඉරානයේ සහයට එනවා ඒ වගේම ඉන්දියාවට බෑ ඔය දැන් ඉන්න ස්ථාවරේ ඉන්න මොකද ඊශ්‍රායල් ප්‍රශ්නේදී මෝඩි ආණ්ඩුව ඔතන හිටියට ඉරාන ප්‍රශ්නේදී ඉන්න බෑ ඇයි ඉරානය හරහා තමයි ඔවුන්ගේ ප්‍රධාන සැපවුම් මාර්ගය තියෙන්නේ උතුරු යුරෝපයට සංස්කෘතික සම්බන්ධ නැහැ එච්චර වැදගත් නැහැ දැන් ප්‍රධාන සැපවුම් මාර්ගය තියෙන්නේ එතන ඒ නිසා ඉන්දියාවට විශේෂයෙන් මුම්බායි වලට ගුජරාටයට මේ තදින්ම බලපානවා මේක. ඒ නිසා ඒගොල්ලෝ මේ ඒ කවුරුවත් ලොකු අය මේක පැතිරෙන්න ඉඩ දෙන එකක් නැහැ. ඒ වගේම හමාස් එකේ ගොඩබිම් ප්‍රහාරය මං හිතනවා ලිමිටඩ්. ඒ කියන්නේ බරපතල විදිහට යන්න ඉඩ දෙන එකක් නැහැ. මොකද හේතුව දැන් මේ පහුගිය ටිකේ එක්සත් ජනපද තානාපති කාර්යාලවලට ඊශ්‍රායල් තානාපති කාර්යාලවලට ඒවට එල්ල වෙලා තියෙන තර්ජනය සහ තැන් තැන්වල යුරෝපයේ හා අනිකුත් තැන්වල වෙන්න පුළුවන් සිදුවීම් එක බැලුවාම ඒ රටවල මිනිස්සු කැමති නැහැ දැන් ඔය මේ අර බැබලෝන් සින්දුව වගේ මේ සයෝන් කන්දේ සින්දු කියන්න දැන් සූදානම් නැහැ දැන් කන්න බොන්නත් නැතුව නන්නත්තර වෙලා ඉන්නේ රටවල මිනිස්සු. ඒ නිසා ඒ ආණ්ඩු පෙරලෙනවා. එතකොට
එනිසා මැක්‍රොන්ට විරුද්ධව දැනටමත් වාමාංශික පක්ෂ ප්‍රධාන වාමාංශික විපක්ෂය නැගිටලා තියෙනවා. එංගලන්තෙත් ඔය ප්‍රශ්නේ වැඩි කල නොගොස් එනවා. ඉන්දියාවෙත් කොංග්‍රස් පක්ෂයේ ප්‍රමුඛ පක්ෂ දැන් මෝඩි ආණ්ඩුවේ ස්ථාවරයට විරුද්ධව ඇවිල්ලා තියෙනවා. ලොකු රටවල් ඉන්දුනීසියාව, මැලේසියාව, පාකිස්තානය වගේ ලොකු රටවල් මේ නැගිට්ටට පස්සේ හරි අමාරුයි මේ ඇමරිකා එක්සත් ජනපදයට ඒක හරහා යන්න. ඒ වගේ මොකද ඉලෙක්ෂන් එනවනේ. හැමෝගෙම ඇතිවන්නේ ඇමරිකාව වෙනවා, ඉන්දියාව වෙනවා මේ. ඔව් ඉලෙක්ෂන් එනවා. ඔව්. ඉතින් අපි මං හිතන්නේ සෑහෙන පරාසයක් ආවරණය කළා මේ ප්‍රශ්නේ මුල මැද අග ගලප ගන්න. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා හිටපු අමාත්‍ය පාර්ට්ලි චම්පික රණවක මහතාට මේ වැඩේට සම්බන්ධ වුණාට. අපි තව දවසක හම්බෙලා කතා කරමු. ඔයගේ ඉදිනෙදා දේශපාලනයෙන් ඔබට ගිය කාරණා කීපයක්. ඉතින් අපි නැවත වතාවක් හම්බෙමු මේ වගේ පොඩ්කාස්ට් එකකින්. හැමෝටම අපි ප්‍රාර්ථනා කරනවා සුබ සතියක්.